අසත්‍යයට එරෙහි සත්‍ය හොරාව. අයිබොන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. මෙන්න අද සජීවී සංවාදයේ සමගයි ඔබ මේ එක්වන්නේ. අලුත් මාසයක ආරම්භය, ඉතිහාසයේ තවත් තීරණාත්මක මාසයක ආරම්භම කියලායි අපි හිතන්නේ. ඒ මාසයේ වඩාත් දේශපාලනිකව තීරණාත්මක වෙන්නේ ජනාධිපතිවරණයක් අභියස දින ගනිමින් ඔබ ඉන්න නිසා. ඔබ විතරක් නෙවෙයි, සමස්ත රට වැසියා ජනාධිපතිවරණයට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, රටෙන් එපිට තියෙන තවත් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් වගේම විදේශිකයන් මේ පිළිබඳව දැඩි අවධානයකින් පසු වෙනවා. එනිසාම නින්නාද අපිට ජනතාවගේ පාර්ශ්වයෙන් දේශපාලන සංවාදයක් එලා ගන්න කාලය ලැබිලා තියෙනවා. තවත් පැත්තකින් ඔබ දන්නවා අප නින්නාද සජීවී සංවාදය ආරම්භ කළේ මැතිවරණයක තිබෙන දේශපාලන අදහස් සමාජගත කරන්න, ජනගත කරන්න නෙවෙයි. අපි අපේ කතාබහ වසර ගණනාවක ඉඳන් ආරම්භ කළේම මේ රටේ දේශපාලනික විඥානය, ජනතාවගේ දේශපාලන විඥානය ඔසවා තබන්නටත්, ඒ වගේම තමයි කන්නට වගා කරන්නා මෙන් ඡන්දය ඉල්ලපු කාලෙට දේශපාලනය කරන චරිතයෙන් අයින් වෙලා සදාකාලිකවම තමන්ගේ ගැටලුව, රටේ ගැටලුව වඩා සවිඥානිකව වටහා ගන්න පුළුවන් පුරවැසියෙක් හදන්න අපි බොහොම තදින් උත්සාහයක් දරමින් ඉන්නවා. එම හිටියා ඉතිහාසෙත්. නමුත් හැබැයි ඡන්දයක් ඉදිරිපිට අපි තීරණාත්මක වෙනවා. අපි හැමෝම උණුසුම් වෙනවා. ඒ උණුසුම දැන් ඔබ ළඟ තියෙනවා. ඒ උණුසුම අපට දැනෙනවා. අපේ රටේ තොටේ ඇවිදිනවා. අපේ ජනතාවගෙන් ඇතැම් අදහස් විමසලා තියෙනවා. ජනතාව මේ පිළිබඳව අපට විවිධ අදහස් පළ කරලා තිබෙනවා. නමුත් අපි ඉදිරියේදී බලනවා, ඉදිරි සාකච්ඡාවලදී ජනතාව මොනවද මැතිවරණය පිළිබඳ කිව්වේ කියලා ඔබට සමීප කරන්නට. නමුත් අපි අද හිතුවා නින් අද සජීවී සංවාදය තුළ අපි පසුගිය සතියේ කතිකේපයක් අපි කාලය ගත්තා ජනාධිපතිවරණ අභියස ජනතාවගේ හැසිරීම පිළිබඳව කතා බහ කරන්න. නමුත් කාලය ලං වෙනවා. එනිසාම අපි හිතුවා ජනාධිපතිවරණයේ ඉදිරියේ නායකයන්ගේ හැසිරීම පිළිබඳව කිසියම් සංවාදයක් ආරම්භ කරන්නට. ඔබ දන්නවා මේ මොහොතේ අපි බලනවා එතන සෙනඟ කීයද, මෙතන සෙනඟ කීයද, එතන මොනවාද කියන්නේ, මෙතන මොනවාද කියන්නේ, එතන මොනවාද හම්බෙන්නේ, මෙතන මොනවාද හම්බෙන්නේ. මේ වගේ ලොකු කතාබහක උණුසුමක තියෙන වෙලාවේ මේ සියලුම කතාබහ තවත් එක දෘෂ්ටියකින් විශ්ලේෂණය කරගන්නට අපිට පුළුවන් නම් ඔබ වඩා දේශපාලන විඥානයක් සහිත කෙනෙක් කියලා අපි කල්පනා කරනවා. ජනාධිපතිවරණයේ ඉදිරියේ නායකයන්ගේ හැසිරීම පිළිබඳව කතාබහ කරන්න අපි ආරාධනා කරා. අදත් හොඳ සුසංයෝගයක් කියලා අපි කල්පනා කරනවා. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා අද ඉන්නවා මැදිරියේ, අයිබොන් කියලා පිළිගන්නවා. ඒත් එක්කම නින්නාද ආරාධ්‍ය අසුනකට අපි තවත් කෙනෙකුට ආරාධනා කළා. ඒ තමයි වෛද්‍ය ජීවක බණ්ඩාර මහත්මයා. බොහෝ කාලයක් අපි ආරාධනා කරන්න බලාගෙන හිටියා. නමුත් අද අපට පුළුවන් වුණා එතුමන්ව කැඳවන්න, අයිබොන් කියලා පිළිගන්න. අපි කැමති ඔබ දන්නවා දැන් මේ වෙලාවේ රට වැඩ කරන විදිහ, මාධ්‍ය හැසිරෙන විදිහ, ජනතාව හැසිරෙන විදිහ සහ පක්ෂ හැසිරෙන විදිහ මේ සියල්ලම අපේ ඉදිරියේ පවතිනවා. ඡන්දය දෙන්න ඕන කොහොමද කියලා පවා දැන් ජනතාව සූදානම් වෙමින් ඉන්නවා. මේ වන විට ජනමතය හැදිලා ඉවරයි. නමුත් තවත් තියෙනවා යම් යම් සම්පූර්ණ වීම සඳහා කිසියම් දේවල් ටිකක්. ඒවත් අපේ සංවාදයේදී හම්බෙයි. අපි හිතනවා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට අපි ආරාධනා කර සිටිනවා මේ මොහොතේ පොදුවේ ගත්තහම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය, නැත්නම් මේ ඡන්දදායකයාගේ විඥානය සකස් කිරීම සඳහා දැවැන්ත යෝද දේශපාලන අලවිකරණ වැඩසටහන් ව්‍යාපෘති කීපයක් පක්ෂ විපක්ෂ සහ අනිකුත් පක්ෂවලින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ සමස්ත ක්‍රියාවලිය තුළ නායකයන් කෙබඳු ආකාරයෙන් හැසිරෙනවද කියන කාරණාවත් එක්කම අපි කැමති පොදු සංවාදයට ප්‍රවිෂ්ඨ වෙන්න. ඔබට අවස්ථාව. ඔව්, ගෞරවනීය ඔබ කිව්වා වගේම මේ මාසය ඉතාම තීරණාත්මක මාසයක්. අපි හිතනවා මේ නිශ්චිත මැතිවරණයට අදාළව පමණක් නෙවෙයි, සමස්ත ශ්‍රී ලංකාවේ ඉතිහාසයටම අදාළව මේ මැතිවරණයේ තීන්දුව, ජනතාව ගන්න තීන්දුව ඉතාම තීරණාත්මක වෙන්න පුළුවන්. අනාගතය සම්බන්ධයෙන් මේ රටේ ඉරණම තීන්දුව කරන මැතිවරණයක් බවට මේක පත් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ සහ ඒ ක්‍රියාවලිය තුළ නායකත්වය විවිධ ඉදිරිපත් කරන අපේක්ෂකයන් සහ ඒ අපේක්ෂකයන් ඉදිරිපත් කරන දේශපාලන පක්ෂ පමණක් නෙමෙයි,
අනෙකුත් සිවිල් සංවිධාන විද්වතුන් වගේම මැතිවරණ කොමසාරිස් ප්‍රවරයා පවා හැසිරෙන ආකාරය බැලුවම අර කියන වැදගත්කම අර කියන තීරණාත්මක මැතිවරණයක් කියන එක අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බලන්න ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වීම ගන්න. දැන් ඒක අපේක්ෂකෙක් දැන් මේ ඊයේද කොහෙද තමයි ප්‍රතිවරණ අවසානයට එළි දැක්වේ. ප්‍රධාන අපේක්ෂකෙක් දවස් 13යි තියෙන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මහජනයාට. මහජනයාට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, විවේචනය කරන්න, එහෙම නැත්නම් ඒ විවේචන මත නැවත ඒවා සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න හරි වෙනස් කරන්න දවස් 13යි. ඒතර මේ ඡන්දේ එන බව මේ අය දැනගෙන සිටියේ නැද්ද? හරි. එතෙන්දී අනිත් පක්ෂවලටත් එකෙන් නිදහස් වෙන්න බෑ. දවස් කීපයක වෙනසක් තමයි තියෙන්නේ. හරි. එතකොට මහජනයාට එකෙන් විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සංවාදයක් ඇති කරගන්න ඒවට මේ 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 නායකයන්ගේ විසඳුම් මොනවද කියන සංවාදේ සමාජයේ මතුවෙන්නේ කොහොමද? මැතිවරණයට දවස් 13ක් තියෙද්දී නම් මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් කරන්න යම් කිසි පක්ෂයක් හෝ නායකයෙක්. ඒතර ඒක ජනතාවට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒක එක්තරා විදිහක සූක්ෂම කපට උපක්‍රමයක් වෙන්න පුළුවන්. සැබෑ ප්‍රශ්නවලට පිළිබඳව තමන්ගේ උත්තර මොනවද කියන සංවාදය වළක්වලා කෙසේ හෝ ඡන්දයට යන ක්‍රියාවලියක්. ඒකෙදි මේ ප්‍රධාන නායකයෝ සීළු දෙනවා. මම කියන්නේ සීළු පක්ෂෝලින් ඒ වරද්ද වෙලා තියෙනවා. ඇත්තරම දැන් මේ සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශනවලදී ජනතා දායකත්වයේ උන්ගේ සහභාගිත්වය අරගෙන නැහැ කියලා කියනවද? නෑ, ඒක අරගත්තද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. එහෙම පුරුල් ක්‍රියාවලියක් මේ රටේ දකින්න තිබුණේ නැහෙනේ. එහෙම දැන් ජනාධිපතිවරණය හදිසියේ කඩාපත් වුණා නෙවෙයිනේ. මේ නිශ්චිත දිනේට ජනාධිපතිවරණය එනවා කියන එක දන්නවා මේ දේශපාලන පක්ෂය. ඒතර යම් පක්ෂ යම් බිමේ සංවාදයක හිටියා බව අපිට දැනගන්න ලැබුණා මහජනගේ අදහස්. හැබැයි එහෙම විධිමත් මහජන කොමිසමක ස්වරූපයෙන් විධිමත්ව අදහස් ගන්න ක්‍රමවේදයක් කිසිදු පක්ෂයක් පෙන්නලා තිබුණේ නැහැ. දැන් ප්‍රතිපත්ති ප්‍රකාශන ජන ප්‍රමුණ විතරක් මම හිතන්නේ අර ගමසමක සංවාදයක් කියලා යම් ආකාරයක බිමේ සංවාදයක හිටියා යම් කාලයක්. අවුරුද්දක විතර කාලයක්. නමුත් අනිකුත් දේශපාලන පක්ෂ එහෙම නිශ්චිත ක්‍රමවේදයක් තුළ මහජන අදහස් ගන්න සංවාදක හිටියේ නැහැ. ඒක වෙනම කාරණයක්. මා කියන්නේ ඔවුන් මහජන අදහස් ගත්තා හෝ නොගත්තා පක්ෂයේ අභ්‍යන්තරය හා නායකයාගේ මතය හරි එළි දක්වනවනේ. ඔව්. ඒතර ඒක සංවාදෙල ලක් වෙන්නද කොහොමද ඡන්ද දෙන තීන්දුවක් ගන්න මහජනයා දැනුම්වත් තීන්දුව ගන්න කොහොමද? ඒතර ඒක අන්තිම මොහොතේ එළියට දාපුවම එතන ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට සමාජයේ සංවාදෙට ලක් වෙන බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් වලට මොකද කරන්නේ? ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරා. ඒ ඉල්ලීම් 13 සම්බන්ධයෙන් 13ක් ලෙස ප්‍රතික්ෂේප කරනවද නැත්නම් ඒවා එකින් එක අරගෙන විශ්ලේෂණය කරනවද? ඒක සම්බන්ධයෙන් නායකයන්ගේ මතය ඉතාම වැදගත් ජනතාවට තමන්ගේ තීන්දුව ගද්දි. ඒතර පහුදවසල පාස්කු පහාරය සමග මතුවෙච්ච ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදයේ සම්බන්ධයි. ඔව්. දැන් ඊයේ පෙරදත් කියනවා මේ හකීම් මතතුමා කියනවා මුස්ලිම් ජනතාවට අදාළ පුද්ගල නීති කිසිතේත් වෙනස් කරන්න බෑ, අපි ඒක ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දැඩි අන්තවාදී ස්ථාවරවල ඉන්නවා. ඒ අය යම් කඳවුරුකුත් නියෝජනය කරනවා. හැබැයි ඒ පිළිබඳ සමාජ සංවාදයක් නැහැ. ඒ පිළිබඳව ප්‍රතිඋත්තර බැඳීමක් නැහැ. ඒ කියන්නේ මේ නායකයන් මොකක් කියන්නේත් නැහැ කියන කාරණේ ඔබතුමා කියන්නේ. නෑ. ඒතර එයා කියන දේ පිළිඅරන් ඉන්න වෙනවා මේ රටේ ජනතාවට. අපේ මුස්ලිම් ජනතාවට අදාළ පුද්ගල නීති කිසිවෙකුට වෙනස් කළ නොහැකි. ඒවා විශේෂ ඔහු කියනවා විශේෂ අයිතිවාසිකමක් කියලා කියනවා. හරි. ප්‍රොරගේටිව් කියලා කියනවා. ඒ විශේෂ අයිතිවාසිකම. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒතර එහෙමද? ඒතර රටකට එක නීතියක් ඕන කියලා සමාජයේ ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒතර ඒක සම්බන්ධයෙන් මොකක්ද මතේ? දැන් මේ ගිවිසුම් ඇමරිකානු ගිවිසුම් ත්‍රිත්වයක් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපේ මහානායක හිමිවරු කියනවා මෙවැනි රටේ ස්වාරිභාපයට බලපාන ජනතාවගේ ඉඩම් අයිතිය යාදිවසයෙන් ජනතාවගේ ජීවත් වීම සම්බන්ධයෙන් බලපාන ප්‍රධාන මේ වගේ මහා බරපතල ගිවිසුම් ජනයාගේ කැමැත්ත නැතුව, ඒ කියන්නේ ජනමත විචාරණයකින් තොරව ක්‍රියාත්මක කරන්න එපා කියලා මහානායක හිමිවරු ඉල්ලා සිටිනවා. ඒතර ඒක සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරනවද? හරි, අපේ හාමුදුරනේ අපි එහෙමයි කරන්න කියලා කියනවද? නැහැ. තාමයක කියවිලා නැහැ කිසිදු අපේක්ෂකයකින්. එතකොට ඒ සම්බන්ධයෙන් යම් ආකාරයකට දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා අපි දැක්ක අයියේ පෙරදා ඒකට මේ විදිහට මේක අසංකිරියෙන් වැරදි කියලා ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පැත්තෙන් ගත්තම, අනුරාධ සානක මහත්තයා ප්‍රධාන අපේක්ෂක ගත්තම තාම මේ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළා නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ කැබිනට් එක ඇතුළත් හිටියා. මේක අසං කරන්න කැබිනට් පෙපර සම්මත වෙනකොට. නමුත් වර්තමාන ජනාධිපතිතුමාට විරුද්ධයි කියන කාරණේ රටම දන්නවා. නෑ, එතුමා එහෙම විරුද්ධවල නෑ. එතුමා කැබිනට් එකට අනුමැතිය දීලා තියෙනවා. ඒකට පොඩි ව්‍යතිරේකයක් සමග දැන් අස්සම් කරන්න එපා කියලා. හැබැයි අනුමැතිය දීලා තියෙනවා. එතකොට බරපතල තත්ත්වයක්. ඒතර ඒකට උත්තර බඳින්න නැතුව ඒ වගකීමෙන් නිදහස් වෙලා හිමීට මේක මැදින් රිංගල යන්න හදනවා. ඒතර දවස් 13. එහෙම පුළුවන්ද? ඒක ඒතර ජනයාට සාධාරණ ඊට වෙනවද?
අනිත් පැත්තෙන් ගත්තම මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ සමයේ තමයි ගමගේ මහත්තයා අපි විශ්වාස කරනවා උච්චතම දේශපාලන සංවාදය සිද්ධ වෙන්න ඕන. රයිට්. අපි අර කියන විශේෂ දේශපාලන කාරණේ මේ මැතිවරණේ ශ්‍රී ලංකාවේ අනාගත තීරණමට තීරණාත්මකයි කියන එක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒක අපි දකින දෙයක් නේ. ඔව්. හැබැයි පොදු ජනතාවගේ පැත්තෙන් ගත්තම ජනාධිපති වර්ණයක් කියන එක ඕනෑම ප්‍රධාන මැතිවරණයක් කියන්නේ දේශපාලන සංවාදයේ උච්චතම අවස්ථාවේ තියෙන්න ඕන. ඒකට පහසුකම් සලසන්න ඕන. හැබැයි මැතිවරණ කොමසාරිස් මොකද කරන්නේ? හැම තැනටම තිරිංග දානවා. පන්සලේ දේශපාලනේ කතා කරන්න බෑ කියනවා. එයා කොහොමද එහෙම කියන්නේ? මේ රටේ ඓතිහාසිකව අවුරුදු 2500ක් භික්ෂුන් වහන්සේ තමයි මහජනයට මග පෙන්වුවේ හරි තීන්දුව ගන්න විදිය කියලා දුන්නේ. ඒතර ඒකට තීන්දුව ඒකට බලපෑම් කරනවා. කැමරා අයවනවා අරව මේව අවුරුදු 3ක් හිරේ දානවා ඔය ආදි වශයෙන් බලපෑම් කරනවා. එතුම ක්‍රියාත්මක කරන්නේ මේ සාධාරණව මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම නිවේදනය හදන්න. ඒක එහෙම යාන්ත්‍රිකව කරන්න නම් මැතිවරණ කොමිසමක් ඕනේ නැහැනේ මොකෙක් හරි පඹෙක් තියලා තියන්න පුළුවන් නේ. ක්ලක් මහත්තයෙක් තියලා කියන ඔය විතර කොල්ලෙක් තියනවා මෙන්න මේ වටිකයි මේකයි මේකයි කියලා. එහෙම නෙවෙයිනේ. ඒක ඊට වඩා ඒකේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට හැම විටම හිතන්න ඕන මේ සංවාදය උඩට ගේන්න ඕන. අයිතු ලෙස ලකුණක් ප්‍රදර්ශනය කරන අරමේ වෙනවත්තන්න ඕන. ඒක හරි. හැබැයි සංවාදයට තිරිංග දානවා. දැන් බලන්න මේ මම දැක්ක රජයේ වෛද්‍යනිලධාරී සංගමේ සභාපතිතුමා වෛද්‍ය පාදලිය. ඒතර ඔහු ගිහිල්ලා අර මේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් වෙන මේ ඒක එළිදක්වන දවසේ වේදිකාවේ වාඩි වුණා කියලා ඔහුව සේවයෙන් පහ කරන්න ඕන කියලා ඉල්ලීම් කරනවා. ඌට විරුද්ධව පියවර ගන්න ඕන කියලා. හැබැයි මා දැක්කා ඔහු ඊට පස්සේ මේ ඊයේ හරි ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දක්වද්දි හිටියා. ඒතර වෘත්තීය සමිති නායකයන්ගේ අයිතිය ඔවුන් ඒ රැස්වීම කතා කරා නම් ඒ පක්ෂයේ ලාංඡනය පපුව ගහන් හිටියා නම් හරි ඒකට ඡන්ද දෙන්න කිව්වා නම් හරි ඒකේ සමාජික ගත්තා නම් ඒක වැරදි මේ ආයතන සංග්‍රහය හැටියට. හැබැයි ව්‍යවස්ථාව තියෙන ආයතන සංග්‍රහයට උඩින් වෘත්තීය සමිතිය කියන්නේ මේ සංවාදයේ මේ පක්ෂයේ කියන ප්‍රතිපත්ති මොනවද ඒව රටට හොඳද මේ පක්ෂයේ කියන ප්‍රතිපත්ති මොනවද ඒව රටට හොඳද ඒ දෙකම අධ්‍යයනය කරලා ඒ දෙක ගැනම විවේචනය කරන්න ඕන ඒ අයිතිය යායට තියෙන්න ඕන එහෙම නැත්නම් ජනයා දැනුවත් වෙන්නේ කොහොමද? ඒතර ඒකට තිරින්ගයක් දානවා. කතා කරොත් බලාගෙනයි මේවා ගැන හොයන්න ගියොත් බලාගෙනයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගන්න වේදිකාවට ගියොත් බලයි. නමුත් ඒ ඉතිහාසයේ වෘත්තීය සමිතිය සහ අනිකුත් කණ්ඩායම් ස්වාධීනය කරන කණ්ඩායම් හැසිරුණ විදිහාකාරය බලලා මේවා මේ මෙතරම් හැසිරෙන විදි තීන්දුව කරන්න බෑ මෙතරම් කොමසාරිස්ට්. හැසිරෙන විදි තීන්දුව කරන්න බෑ. ඒ වෘත්තීය සමිතිය වලට ඒ නායකයන්ට මේ හැමෝම කියන දේ අධ්‍යයනය කරලා වඩා සුදුසු දේ පිළිබඳව තමන්ගේ සමාජිකයන්ට නිර්දේශයක් දෙන්න අයිතිය තියෙනවා. ඒකට තහංචි දාන්නේ කොහොමද? ඔය දෙපැත්තේ ඒ යටියෙන් තමයි මේ තැඟවල වාඩි වෙන්නේ කියලා මුත්‍තිකයන්. හරි. ඉතින් ඔහු එහෙන රැසීමකට යන්න බැරි වෙනවා. අපි කැටියෙම කිව්වොත් ඔබතුමාගේ සමස්ත විග්‍රහය තුළ කියන්නේ රට මූණ දෙන ප්‍රශ්නයක තැනක තිබියදී දේශපාලන නායකින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සහ උන්ගේ ව්‍යාපාරය වෙනත් පැත්තකට ගමන් කරමින් තිබෙනවා කියන කාරණේ. මම කියන්නේ ජනතාවට බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවා. එක පැත්තකින් මේ දේශපාලන පක්ෂ සහ නායකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අන්තිම මොහොතේ එළියට දාලා ඒ සම්බන්ධ සංවාදයේ උඩට ගේන්නේ. ඊට අමතරව රටේ දැවැන්තම මූණ දෙන ප්‍රශ්න ටික අඳුනගෙන ඒක පිළිමදව නිශ්චිතව කතා කරන්නේ නැහැ. මේ මං ඒතරදි පක්ෂග්‍රාහී නෙවෙයි මං කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් ප්‍රතිපත්තිමය කාරණා දිගින් දිගටම කතා කරනවා. නමුත් ප්‍රමාද වුණා ඒ දක්වන ප්‍රමාද වුණා මොකක් කාරණා අනුව ප්‍රමාදයට චෝදනාව එතුමාට තියෙනවා. හරි. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තා මේ ඊයේ පෙරේ දානකොට දවස් 3ක් දවසයි ඊයේ ඒක කොහේ. එතකොට ඒ චෝදනාවෙන් ගැලවෙන්න බෑ. ඒ විතර නෙවෙයි ප්‍රධාන දැවෙන ප්‍රශ්න වලට උත්තර බඳින්නේ නැහැ. කට වහගෙන සද්ද නැතුව ඉන්නවා වෙන ඒවා කතා කරනවා. හරි අපි දෙක පොරොන්දු විතරක් රාශියක් දෙනවා. එක්ක සංකල්ප කතා කරනවා නිශ්චිත කාරණා කතා කරන්නේ නැහැ. මැතිවරණ කොමසාරිස් ආරපැත්තෙන් ඉඳගෙන මිනිසුන්ගේ අත කරකවනවා කටහිරියොත් බලාගෙන කියලා. ඒතර මොකද්ද මේ මැතිවරණේ? කොහොමද ජනතාව සැබෑ ලෙසම තමාගේ ඉරණම ගැන තීන්දුවක් ගන්නෙ? සමස්තයක් ලෙස. මම කියන්නේ දේශපාලන පක්ෂය විතරක් නෙමෙයි. සැබෑවටම ජනතාවගේ පැත්තෙන් කල්පනා කරන්න පුළුවන් ජනතාව මේ එළි දක්වපු ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව ඒ වගේ අඩංගු කාරණා සම්බන්ධව ඔවුන් කොයිතරම් සවිඥානිකද නැත්නම් එම කාරණා ජනතාවට බලපාන ආකාරය රටට බලපාන ආකාරය රටේ අනාගතයට කෙබඳු ආකාරයෙන් බලපානවද කියන සංවාදයේ කොයිතරම් දුරට ජනතාව ආරම්භ කරලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි ජනතාවට ආරාධනා කරන්න පුළුවන් විරාමයෙන් පසුව සම්බන්ධ වෙන්න. හැබැයි අපි කැමති ජීවක බණ්ඩාර මහත්තයා ඔබ ළඟට එන්නට දැන් ඔබ දකින ආකාරයට මේ මොහොතේ දේශපාලන නායකින්ගේ හැසිරීම කෙබඳුද කියන කාරණේ අපි කැමති පළමුව විමසන්න. අපි ප්‍රථමයෙන්ම කතා කරපුවාම අපේ දේශපාලන නායකත්වය කොහොමද කියලා, එයාලගේ හැසිරීම කොහොමද කියලා මම ප්‍රථමයෙන්ම දකින දේ තමයි මේ දේශපාලන නායකත්වය දැකලා තියෙනවද දන්නේ අපේ ජනතාවගේ අවස්ථාවේ මොකක්ද කියන එක.
ජනතාවගේ අවස්ථාවේ තමයි කටිය කතා කරන්න ඕනේ. නමුත් ඒකට ප්‍රතිපත් ප්‍රකාශ තුලින් ගේන්න ඕනේ ජනතාව කොහොමද සේවය කරන්න, එහෙම නැත්නම් ජනතාව ඉල්ලන්නේ මොකද්ද කියන එක. ඒව ගැන කිසිම අදහසක් දකින්නේ නැහැ. ඒත් එක්කම අපි මේ ප්‍රතිපත් ප්‍රකාශයට එහා ය ගිහිලා යමක් කතා කරනවා නම් අද මේ දේශපාලනේ එහෙම නැත්නම් මේ මැතිවරණය ගැන අපි කතා කරනවා. මේ මැතිවරණය තියන්නේ අපේ මේ කොමසාරිස්තුමාද, එහෙම නැත්නම් ලංකාවද, එහෙම නැත්නම් ජාත්‍යන්තරද කියලාත් අපි ගැන හිතලා නැහැ. මොකද අද දකින්කොට අපේ රටේ ජනාධිපතිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ අපේ රටේ මිනිසුන්ට වැඩියෙන් පිටස්තරයන්ට කියන එකයි මට දැනෙන්නේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීමක්ද මේ කරන්න කියලා හිතනවා. මොකද නමුත් අපි කාලේ ඇවිල්ලා කියලා කියනවා ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරය තෝරගන්න. ඔව්, ව්‍යවස්ථානුකූල අපිට ජනාධිපති කෙනෙක් පත් කරගැනීමේ අයිතිය තියෙන පුරවැසියන් වන අපට. එහෙම නැත්නම් පිටරටක ඉන්න නියෝජිතයන්ටවත්, එහෙම නැත්නම් පිටරටින් ඇවිල්ලා එයා අපේ පරණ දකින්නදී සමාජ දෙක තුනට කලින් අපේ රටේ ජනතාව මුණ ගැහෙන්න විදේශ රටවල තානාධිපති තානාධිපතිවරුන් යනවා. එහෙම විය යුතු නැහැ. ඒක නීති විරෝධී වැඩක්. ඔබතුම කියන්නේ මේ මෙතිවරණය සඳහා විදේශ අතපෙවීම් තියෙනවා කියන කාරණේද? ඔව්, එහෙම අතපෙවීම් තියෙනවා කියලා අපි පේන්න තියෙනවා. අනික මේක අපි දකින්න විදිහටම මේ අපේ නායකයා පත් කරා ගැනීමට රටේ තියෙන පුරවැසියන් තියෙන අයිතිය වෙනත් ජාතිකයන්ගෙන් තියෙන උදුරාගෙන්ද කියලා දැනනවා. හැබැයි අපි හිතුවොත් එහෙම මේ මැතිවරණ නිදහස හා සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ නිරීක්ෂණ කටයුතු වල තමයි මේ විදේශිකයන් ලංකාවට එන්නේ කියන කාරණේ එහෙම අපිට හිතා ගන්න බැහැ. ඔව්, ඒකට නිරීක්ෂක කයට එන්න පුළුවන් නිරීක්ෂණ කරන්න. නමුත් අපි දකින්නවා ජාතික ඇනවුන්ස් කරනවත් එක්කම ප්‍රකාශයට පත් වෙනවත් එක්කම එක්තරා බටහිර රටවල් ගිහිල්ලා අපේ වතුකරේ ඉන්න දමිළ ජනතාව මුණ ගැහෙනවා. එයාලත් එක්ක සාකච්ඡා පවත්වනවා. ඉතින් ඒක සම්පූර්ණ නීති විරෝධී වැඩක්. තවත් රටක අපේ තියෙන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද ජාත්‍යන්තර ප්‍රතිපත්තියට එහා ගිහිල්ලා එයාලා මේ රට තියලා තියෙන ක්‍රියාත්මක වෙන නීති උල්ලංඝනය කරමින් තමයි අපේ ජනතාව ඉදිරියට ගිහිල්ලා නිකුත් වරප්‍රසාද දෙමින් හෝ මොනවහරි පොරොන්දු වෙමින් මේ කටයුතු වලට යෙදීලා ඉන්නේ. ඒක මම හිතන්නේ අපේ අයිතීන් උදුරා ගැනීමක් විදියට බටහිර ලෝකෙ මගින්. ඔව්, අපි ඉදිරියට කතා බහ කරමු. අපි කැමති වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා, දැන් ඔබ කියූ කාරණේ අනුව දැන් රටක ජනතාවට කිසියම් කාලසටහනක් නැත්නම් ඉඩකඩක් තියෙන්න ඕනේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන සංවාදයට ගන්න. එතකොට හිතාමතාම මේ සියලුම දෙනා ජනතා සංවාදයට ඉඩ නොතියා මැතිවරණයකට හදිස් වෙලා තියෙනවා. දැන් මැතිවරණයකට දින දුන්න ගමන්, නාම යෝජනා බාර දුන්න ගමන් හිතාමතා හැමෝම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරි. හැබැයි එළිදැක්වීම ප්‍රමාද කළත් නමුත් මවුන් රැස්වීම් පවත්වමින් තමන් කරන්නේ මොනවද කියලා රටේ කියමින් හිටියා. ඒ කියමින් හිටපු දේවල් තමයි තමන්ගේ ලීකියුලට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒ අපිට කියන්න පුළුවන් මේ කියමින් හිටියා කියලා. ඒක සාධාරණ නැද්ද? දැන් ඒ කට්ටියට හදිසිය ලීවිල් හදාගන්න බෑ. නමුත් ඔවුන් රටේ කරන්නේ මොනවද කියලා ඔවුන් අනන්‍ය ප්‍රකාශ කරා. ඒක තර්කයක් ලෙස අපි පිළිගමු. නමුත් දැන් අපි යම් ප්‍රමාණයක් සාමාන්‍ය මහජනයාට මේවා අධ්‍යයනය කරන්න මේවා ලබා ගන්න අපි දැන් මේ අන්තර්ජාලයෙන් අරෙමෙන් හොයලා යාළුවන්ට කතා කරලා අරයට මෙයාට කතා කරලා දැන් මේවා හොයා ගන්නවා යම් සක්‍රීයව මේ වගේ කරුණු සොයන අය. සාමාන්‍ය ජනතාවට මේක ඡන්දීවරණකම් මේවා සම්බන්ධයෙන් හොයා ගන්නවත් හම්බෙයි කියලා මම හිතන්නේ. මේවා තියෙන්නේ මොනවද කියලා කියව ගන්නවත්. එතකොට ඔබ කියන තර්කයක් ලෙස හරි මේ පොත්වල අඩංගු වෙන දේවල් වල යම් ප්‍රමාණයක් මේ දවස්වල වේදිකාවේ දිගටම කතා කරමින් හිටියා. ඒක හරි. හැබැයි වේදිකාවල කතා වෙන්නේ මොනවද ගමු අපි? වේදිකාවල සමහරලාට පට්ටපල් බොරු පොරොන්දු දෙනවා යම් අපේක්ෂකයෝ. එක පැත්තකින් දැවෙන ප්‍රශ්න ගැන හිතාමතා උත්තර නොදී ඒව සම්බන්ධයෙන් සංවාදයේ නියැලෙන්නේ නැතුව මගහැරලා යනවා. ඒක ප්‍රධානම දෙයක්. රයිට්. අනික් පැත්තෙන් පට්ටපල් බොරු කරන්න බැරි බොරු පොරොන්දු. දැන් මම දැක්ක අයිය පෙරද සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ගැබිනි මම කරුණු ගොඩාක් තියෙනවා මේක උදාහරණයක් ගන්න. මේ කියන්නේ මේක හාස්‍යජනක පට්ටපල් බොරුවක්. හැබැයි ඒක ලස්සනට කියනවා. මොකද්ද? ගැබිනි මාතාවකට රුපියල් 30,000ක මුදල් ආදරයක් දෙනවා කියලා. හරි. ඒක ඕන මෝඩ මිනිස්සුෙකුට තේරෙනවා මේක කරන්න බැරි වැඩක්. මේ අර පෝෂණ මල්ලක් දෙනවා කියලා රුපියල් 2000ක් 3000ක් වටිනවත් ඒ තරම්වත් වටින්නේ නැතුව ඇති. ඒකත් බොරු පොරොන්දුවක් දීලා දෙනවා කියලා ගේසරේ මැතිවරණයේදී ඒකත් දෙන්න බැරුව ඒව නිකන් අර අහඹුලස අතරින් මෙතනින් කරා. ඒක යම් ප්‍රමාණයකට හම්බුණා රටේ බෙදුවා. යම් ප්‍රමාණයකට හම්බුණා. ඒක විධිමත් ක්‍රියාවලියක් නෙමෙයි. විධිමත් ක්‍රියාවලියක් නෙමෙයි. එතකොට ඒකත් බැරි නම් රුපියල් 30,000 කොහොමද ගෙවන්නේ? කොහෙද එහෙම සුබසාධන සමස්ත සෞඛ්‍ය අධ්‍යාපන අරමුණට එහෙම අරමුදල් තියෙනවා. දැන් මේවා දැන් අපිට සමාවෙන්න. දැන් අපිට එහෙම කියන්න පුළුවන්. දැන් තාම ඉතිහාසෙන් නම් ගත්තාම ජනතාව දැනගෙන ඉන්නවා මේ ඔක්කොම බොරු කියන්නේ කියලා. අපිට එක කාරණයක් අල්ලගෙන කියන්න පුළුවන්. ඒ කාරණේ වෙන්නේ නැහැ කියලා. උදාහරණයක් මම මේ ගන්නේ ගමගේ මහත්තයා. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕන දෙයක්.
ගැබිනි මහතාවකට රුපියල් 30,000ක දීමනාවක් ගෙවන්න පුළුවන්ද කියලා. ඒ වගේම හැමෝම කියමින් නැද්ද? මම දන්නේ මේ වගේ ඒවා අනිත් අපේක්ෂකයෙක් කියනවා මට අහුන්නේ නැහැ හැබැයි. මම කියන්නේ මේ මේ වගේ මේ හිතන්න බැරි පටපල් බොරුවක් නම් කියනවා මට අහුන්නේ නැහැ. ඔව්. තව පොරොන්දු තියෙනවා. ඉතින් මේ පොරොන්දු ලයිස්තු ඉදිරිපත් කරන එකයි ප්‍රතිපත්ති ගැන කතා කරන එකයි අතර ලොකු වෙනසක් තිබෙනවා. මා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දිගින් දිගටම කතාවල් අහපුවම එතුමා දිගින් දිගටම ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. එතුමාගේ පාර්ශවයේ අයම එතුමාට දොස් කියනවා. මෙතුමා මේ ප්‍රතිපත්ති ගැන සාධාරණව කතා කරමින් යනවා අනිත් පාර්ශවයේ බොරු පොරොන්දු දෙනවා. මෙතුමා බොරු පොරොන්දු දෙන්නේ ඒ නිසා ඒක හරිය අපට අවාසියක් කියලා. මාගෙත් එක වාද කරලා තියෙනවා. මම ඒක කරා නෑ නෑ එහෙම කියන්න එපා. බොරු පොරොන්දු නොදී මේ ඇත්ත ප්‍රතිපත්ති තමයි කතා කරන්න ඕනේ. ඒක හරි. එතකොට දැන් එහෙම එතුමාගේ පාර්ශවයෙන්ම චෝදනාවකුත් තියෙනවා. මේ සජිත් මහත්තයා බොරු පොරොන්දු දෙනවා දිගට දිගට. මෙතුමා බොරු පොරොන්දු දෙන්නේ ප්‍රතිපත්ති ගැන කතා කරනවා. ඒතර මිනිසුන්ගේ ප්‍රතිපත්ති තේරෙන්නේ නැහැ. ඒකෙන් අවාසියක්. ඒ කියන්නේ මිනිස්සු රවට්ටන්න කියලා මේ පාක්ෂිකයෝ යමාරයි කියනවා. දැන් මොකද ඒක තරඟයට සිද්ධ වෙන නිසා. හැබැයි දැන් සජිත් මහත්මයාගේ වේදිකා කතා බලපුවම එහෙම ප්‍රතිපත්ති මේ කාරණා නෙවෙයි එතුමාගේ අපේක්ෂාවල් කියන්නේ. ඒතර භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා නම් භාණ්ඩාගාරයට සල්ලි කොහමද එන්නේ? ඒ ආදායම් උපද්දන්නේ කොහමද? දැන් ගොවියාට වී වලට රුපියල් 50ක් දෙනවා කියලා කියන්න පුළුවන්. ඔව්. හැබැයි සක්කරයයි සක්කරයේ පුතයි දෙන්නම එකතු වෙලාවත්. හරි? රුපියල් 50ක් වී වලට දෙන්න බෑ පාම් පිටි සමාගම් වලට සානාධාර දෙන ගමන්. ඒක ඕනෑම ඔට්ටුවක් අල්ලතයි ඉර හඳ තියෙනකම් මෙච්චර කල් බැරි වුණා හෙටත් බෑ. 50ක් දීලා වී මුළු සමස්ත වී නිෂ්පාදනයේ 5%ක් ගත්ත කියන්නකෝ. 5 10ක් තමයි වී වල බණ්ඩලෙන් ගන්නෙ. ඔව්. අර මොකද කරන්නේ? 50ට අරගෙන 25ට ආයේ ප්‍රීමා සමාගමට මොකක් හරි මම මේ නම කියන්නේ මොන හරි සත්ආහාර සමාගමකට දෙනවා විකුණනවා. හැමදාම කරේ එකයි. ගිය අවුරුද්ද සමස්ත වීතෝගෙන් මිලියන 3000 පාඩු වුණා. රුපියල් 40 ගන්න ගත්ත වී 24ට වික්කා. ඒක මේ වෙළඳ පොලේ කරන්න බෑ. රුපියල් 50ට වී මිලදී ගන්න ඕන නම් පාන් කණේක අඩු කරන්න ඕන. පාන් පිටි සමාගම් වලට දෙන ලක් මිලියන ගණන් සානාධාර නවත්තන්න ඕන. හැබැයි ඒක නොකිය කියනවා 50ක් ගෙවනවා කියලා. ගෙවන්න බෑ. පට්ටපල් බොරුව. ගෙව්වත් වෙන්නේ ජනයාගේ බදු වලින්ම අර පාඩුව විඳින්න වෙනවා. ඒතර මේ වගේ කරන විදිය ගැන කියන්නේ නැතුව කරන උපාය මාර්ගය ගැන කියන්නේ නැතුව ප්‍රතිපත්තිය කියන්නේ නැතුව නිකම් පොරොන්දු දෙනවා. අහසේ හුළඟේ යන පොරොන්දු කරන්න බෑ. නමුත් දැන් මීට වඩා වෙනස් දැන් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව රටේ ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් කතා කරලා අද ගත්තාම වේදිකාවන් ප්‍රධාන තුනක් හැදිලා තියෙනවා. එකක් අපි දන්නවා සජිත්ගේ වේදිකාව, ගෝඨාභයගේ වේදිකාව සහ අනුර කුමාර දිසානායකගේ වේදිකාව. දැන් හැබැයි ඔබ හිතනවද තුන්වෙනි පාර්ශ්වයක් හැටියට ඒ කණ්ඩායම බොරු කියමින් ඉන්නවා, ඒවා මිත්‍යා මත කරන්න බැරි වැඩ පොරොන්දු දෙනවා කියලා ඔවුන් ප්‍රතිපත්තියක් මත මෙහෙටලා නැද්ද? මම එක උදාහරණයක් කියන්නම්. ඔබතුමා ඒකට වෙලාව තියෙනවද? මෙතුමා ඉදහස් දක්වන්න. ඔව් අපිට වෙරාමිට කලින් ඔබතුමාට අවස්ථාව තියෙනවා. කතා කරන්න පුළුවන් උදාහරණ. මම එකක් ඔබතුමා අහපු නිසා මම ඊපරද ඇහුවා. එතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මම එතුමාගේ උපදේශක ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කරා. ඒ කාලය තුල එතුමාගේ දක්ෂකම් අදක්ෂකම් මම දන්නවා. එතුමා ඒ කාලය තුල අමාත්‍යංශයේ බොහොම දියුණු වැඩ ප්‍රමාණයක් කළා. දැන් මේ එතුමා ඇමති වෙලා ඉද්දි දැකපු දේ පිළිගත්ත ප්‍රතිපත්තිය කණපිට හරවගෙන කවුරු හරි එන්ජිඔ කාර්යෝ ටිකක් දීපු ලණුවක්. එම නැත්තම් මේ නව ලිබරල් ගුරුවාලා ඉන්නවනේ මේකේ මේ ඒකවල දෙපත්තරම හැමෝට උපදෙස් දෙනවනේ. මොකෙක් හරි එකෙක් දීපු උපදේශයක් ලණුවක් කාලා කියනවා මෙතුමා මේ රටේ කිරියාර්ථිකයේ දියුණු කරන්න නම් හරක් 200ක් 500ක් ඉන්න මේ මොනවද මේ ගොවි පොළවල් හදන්න ඕන. මේ ගෙදරවත්තේ හරක දෙන්න බැඳලා මේ කිරියාර්ථිකේ ගොඩ දාන්න බෑ. එතුමා එක්කෝ මේව අධ්‍යයනය කරන්නේ නැහැ. මේ දෙන ලනු ගෙලිය පිටින් ගිලිනවා. ඉන්දියාව තමන්ගේ අල්ලපු රට ලෝකයේ ප්‍රධානම ලොකුම කිරි නිෂ්පාදකයා වුණේ කොහොමද? ඔය කියන ගහේ බඳින හරක දෙන්නගෙන් තමයි. හරක එකාගෙන් දෙන්නගෙන් ගොවීන් විශාල පිරිසක් විසින් කිරි ලීටර් 4-5 ගෙනල්ලා තමයි මේ ලෝකයේ ලොකුම කිරි නිෂ්පාදකයා වෙලා තියෙන්නේ. ඒතොර ලංකාව ගත්තොත් එහෙම මම චුට්ටක් එක ඉවර කරන්න පැහැදිලි කරන්න මෙතුමාට අවස්ථාව දෙන්න. ලංකාවේ මේක තාක්ෂණික කාරණයක්. මේක අමතක කරලා මොන අපේක්ෂකයා මොනව කුවත් ඒවා කරන්න බෑ. බොරු බවට පත් වෙනවා. මේ රටේ ගොවීන්ට 75%කට අක්කර දෙකට අඩු භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා භෝග වගාවෙන් පමණක් ඔවුන්ගේ ආදායම ඉහළ දාන්න බෑ. ඔවුන්ගේ ආදායම ඉහළ දාන්න නම් අනිවාර්යයෙන්ම සුළු පරිමාණ කිරි ගොවිතැන භෝග වගාව සමග ඒකාබද්ධ කරන්න ඕන. ඉන්දියාවෙත් ඒක තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ හරක දෙන්න තමයි හදන්න ඕන. හරක් 500ක් ඉන්න ෆාම් 500ක් හදුවා කියලා මේ රටේ කිරි ආර්ථිකය ගොඩ දාන්න බෑ.
එතකොට අනුරුද්ධ සානායකට කවුරු හරි මේ එන්ජිඔ කාර්යයක් ලනුවක් දීලා ඒ ලනුව ගිලලා මේ ඉන්දියාවේ ප්‍රත්‍යක්ෂ මේ මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච ප්‍රතිපත්තිය සාර්ථක වෙච්ච ලෝකේ හොඳම මොඩල් එකක් තියෙනවා එතුමත් ඇමති වෙලා ඉද්දි පිළිගත්තා ඒක දැන් අද සම්පූර්ණ වෙනස් අහසේ ඉඳන් කතා කරනවා ප්‍රතිපත්ති ප්‍රකාශය මට තාම ලැබුණේ නැහැ ඒකේ මොනවද ලියලා තියෙනවද මම දන්නේ නැහැ හැබැයි අර වේදිකාවේ කතා කරද්දි අන්න එහෙම මම දන්නේ නැහැ ඒකට වචනේ මොකද්ද කියලා මට පාර කටරින්නේ අන්න එහෙම ගොන් ප්‍රතිපත්තියක් කිව්වා එතකොට හිතන්න දැන් අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ තමයි මේ මේ පටුවට මහජනයා රවට්ටන්නේ නැතුව ඇත්ත විද්‍යාත්මකව ප්‍රතිපත්ති කතා කරන්න ඕනේ ඉතින් එතනත් ඔහොමනම් ඉතින් මොනවද කතා කරන්නේ ඒ වචන සියල්ල ඔබතුමා බාර ගන්නවා කියලා අපි හිතනවා අපිට අවශ්‍යයි රටක් හැටියට මාධ්‍යයක් හැටියට මේ හැංගිලා තියෙන දේවල් ජනතාව අතරේ හෙළිදරව් කරන්න. අපි ජනතාවට පොරොන්දු වෙනවා ජනතාවට බැඳිලා ඉන්නවා අපි ජනතාව ඉදිරියේ කිසියම් වගකීමක් ඉටු කරමින් ඉන්නවා රට වෙනුවෙන් හෙට හදන්න. ඒකෙදි ඔබටත් කිසියම් වගකීමක් තියෙනවා දේශපාලන සවිඥානිකත්වය ඇති කරගන්න. වඩා ගැඹුරු දේශපාලන කේවීමකට යන්න නිසා ඡන්දය කියන්නේ අපේ අන්තිම කැමැත්ත එහි ප්‍රතිඵලය. මෙන්න මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී පුරවැසියාටත් වගකීමක් තියෙනවා නායකයාටත් වගකීමක් තියෙනවා මේ දේශපාලනේ වඩා හොඳ පැත්තකට පරිවර්තනය කරන්න ඔබ ඉන්නේ නින්න අද සජීවි සංවාදයත් එකමයි අපි තීරණාත්මක සාකච්ඡාවක් මෙතන සිට විරාමයෙන් පසු ඔබට අවස්ථාව ලබා දෙනවා දුරකථනයෙන් සජීවීව සම්බන්ධ වෙන්න අපි ඔබෙන් අවසර ඉල්ලනවා කෙටි විරාමයකට යන්න රන්දේ සිටින්න නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක් වන්නේ සිව් දෙස පැතිර යන හඬ නින්නාද ඔබේ ජීවිතයට යුක්තියේ සාධාරණ දිනාදීම පිණිස හදන මහජන වේදිකාවේ එක්තරා නැමතුමක් තමයි අද දවසේ මැතිවරණයක් ළඟ නිසා ජනාධිපතිවරණයේ ඉදිරියේ නායකයන්ගේ හැසිරීම පිළිබඳව කිසියම් විශ්ලේෂණයක් නැත්නම් විග්‍රහයක් කරන්නයි සූදානම්ින් ඉන්නේ අපි ඒ විග්‍රහය තමයි කරමින් යන්නේ මේවා විභාග කරන්නේ කවද්ද ජනතාවගේ පැත්තෙන් මේවා බලනවාද ඔවුන්ට සාධාරණයක් ඉටු වෙලා තියෙනවද මේ ඔවුන් කියන කතා ඇතුලේ ඇත්තටම මේවා ඇත්තද බොරුද කියන කාරණේවත් මිනිසුන්ට විග්‍රහ කරගන්න පුළුවන්ද අන්තිම මොහොතේ අවසාන විග්‍රහය ඇතුලේ Tamanට පුළුවන්ද මේ වගේ සත්‍ය අසත්‍යතාවයේ මැන බලන්න ප්‍රායෝගික බව මැන බලන්න පුළුවන්ද කියන කාරණේ විතරයි අපිට ඔබේ පැත්තෙන් වැදගත් වෙන්නේ තවත් පැත්තකින් රටට මොකද වෙන්නේ කියන කාරණේ වැදගත් පුරවැසියෙක් හැටියට එනිසා අපි කැමති මෙතන් සිට ඔබත් මේ සංවාදයේ කොටසක් බවට පත් කරගන්න ඔබටත් ඉඩක් තියෙනවා ඔබේ හඬට ඉතාම කෙටියෙන් ඔබේ ගැටලුව ඔබේ අදහස යොමු කරන්න පුළුවන් තිර දෙසුන අංක ඔස්සේ 0662283609 තිරේ අංක දෙස් වෙනවා ඔබට එන්න පුළුවන් මැදිරියට කතා කරමු අපි පොඩි ඉඩක් ඔබට ලබා දෙනවා ඔබේ විවේචනය ඔබේ චෝදනාව අපි සියල්ල පිළිගන්නවා රට හදන වේදිකාවට ඒ වගේම දේශපාලන වේදිකාවට සංවාදයක් අවශ්‍ය නිසා ඔබට අවස්ථාව ලබා දෙන්න අපි කැමති වෛද්‍ය ජීවක බණ්ඩාර මහත්මයා ළඟට යන්න දැන් රටක මැතිවරණය තුළ ඔබ කියව කාරණාත් එක්ක මම කැමති ඉදිරියට යන්න නමුත් තව ප්‍රශ්නයක් තියෙනවා ඊට මෙහා අහන්න දැන් අපි ප්‍රධාන වේදිකා තුනක් සහ පුද්ගලයෝ 3 දෙනෙක් ගැන කතා බහ කරමු දිග ඡන්ද පත්‍රිකාවක් අඩි දෙකකට වඩා දිග ඡන්ද පත්‍රිකාවක් විශාල මහන්සියක් විවිධ විදිහට ඡන්ද දෙන්න කියලා කියමින් ඉන්නවා එවැනි මනෝභාවයන් තුල තමයි දැන් මිනිස්සු කල්පනා කරමින් ඉන්නේ. හැබැයි ඇයි මේ 3 දෙනෙක් අනිත් අය විශාල ප්‍රමාණයක් වෙනදාට වඩා ජනතාව ඉදිරිපත් වෙලා තියෙනවා මෙවර ජනාධිපති වර්ණයට. බොහෝ අය කියන මේක හොඳ ලක්ෂණයක් කියලා. පුද්ගලයෙකුට හැකියාව තියෙනවා නම්, Tamanට කැමැත්ත තියෙනවා නම් ඉල්ලන්න පුළුවන් ජනාධිපති වර්ණයට. ඔබ දකින්නේ කොහොමද? දැන් මේ 3 දෙනෙක් අපි දන්නවා නියත වශයෙන්ම ජය හෝ පරාජය ලැබනවා. මේ අනිත් අයගේ ඉදිරිපත් වීම සහ ඒ අයගේ පුංචි පුංචි වේදිකා තියෙනවා රැස්වීම් තියෙනවා පුංචි පුංචි රැස්වීම් තියෙනවා මේ අතර යම් යම් දේවල් කතා බහවට ලක්නවා මේ සියල්ල මැති ඇමතිතුරු අඩු කරනවා කියලා කියනවා කණ්ඩායමක් රජයේ සල්ලි හොයාගන්නේ මේ තියෙන 225 අඩු කිරීමෙන් වගේ බොහොම සාධනීය තත්ත්වයන් ඒ අය යට බිම් මට්ටමේ කතා බහ කරනවා ඇයි ඒවත් සත්‍ය බව පේනවා සමහර කෙනෙක් ඇත්ත කියලා ඔබ දකින්නේ
මොන වගේද අනිත් සෙසු කණ්ඩායමල ඉදිරිපත්වේ. ඇත්තරම ගමග මහත්ම එක ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ කෙසේසත් පෞද්ධීක්ලව මම දකිනවා අපේ රටේ පුරවැසියන් විදිහට අපිට ලොකු බරක් දරන්ට සිද්ධ වෙලා තියෙනවා. කොද මේ බරක් කියලා කියන්නේ මේ චන්ද ඉදිරිපත්වීමේ සංඛ්‍යාව වැඩීමත් සමගම කෝටි ප්‍රකෝටි ගානක් අපිට නැවත ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වුණා කියලා අපි කොමසාරිස්තුමා කියනවා. ඉතින් මේ වගේ තත්ත්වයකට ඇත්තට මේ ඉල්ලන අයගෙන් රටට යහපතක් වෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ජාතියට යහපතක් වෙනවද ලෝකෙට යහපතක් වෙනවද කියලා බලන්න. නමුත් අපි දකින්නවා තම තමන්ගේ පරමාර්ථය ඉෂ්ට කර ගැනීම හෝ එහෙමත් නැත්නම් තවත් කෙනෙක් වෙනුවෙන් කඩේ යෑමක් කියලා කිව්වොත් නිවැරදි වචනයක්ද කියලා අපිට දැනෙනවා. ඉතින් ඒක නිසා ඒ කඩේ යෑම සංගුණ්‍ය ආපෘති තියෙනවා කියලා ඔබතුමන් එකේ ඇතුළේ කියන්නේ. අපිට දැනෙනවා. අනිවාර්යයෙන්ම එහෙම දෙයක් තියෙන එක දැනෙනවා. ඉතින් ඒ වගේ කඩේ යෑමක් හෝ සංගුණ්‍ය ආපෘතිය තුලින් මේ කට්ටිය මේ කරන ව්‍යාපෘතිය තුල මේ වියදම් කරන රටේ ජනතාවගේ සල්ලි අපේ සල්ලි මේ අහිංසක ජනතාව ටැක්ස් කරන සල්ලි මේක විය යුතු නැහැ කියන මතය තමයි මම ඉන්නේ. මොකද ඒක යම් අවස්ථාවක් ලබා දෙන්න ඕනේ තම තමන්ගේ අදහස් ප්‍රතිපත්ති සමාජගත කරන්න. එහෙම අවස්ථාවක් නොගෙන සමහර අය ඉදිරිපත් වෙනවා නම් තවත් ඒ වෙනුවෙන් කඩේ ගිහිල්ලා අනිත් අයගේ සේවාවක් ලබා දෙන්න තමන්ගේ ලැබෙන ජනාධිපති අපේක්ෂකමින් ඒක නොවිය යුතුයි. ඉතින් එහෙම අවස්ථාවකදී අපිට පුළුවන්කමක් තියෙනවනේ එහෙම අය ඉදිරිපත් වුණොත් ඉදිරියේදී මේ ජනමාත්‍යවරණයේදී අපිට ඒ අවස්ථාව නැති වුණත් ඉදිරි ජනාධිපතිවරණයකදී මේම සිද්ධියක් වෙනවා නම් අපේ රටේ ජනතාවගේ සල්ලිටික විනාශ වෙනවා නම් එහෙම නැත්නම් තවත් අපේ අවශ්‍යතාවයක් තවත් අයගේ අවස්ථාවක් වෙනුවෙන් මේ නායකත්වය කියලා අරගෙන තමන්ගේ ජනාධිපති අපේක්ෂකම අරගෙන අනිත් අයට කඩයන් ලෑස්තින අපි ඒක නතර කළ යුතුයි. ඒකට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. වෙන දුෂමාන ආරංචි තියෙනවා. ආරංචි පමණයි පොදුවේ අපි දන්නවා මාධ්‍ය ජාලාවල මේ පණිවිඩ හුවමාරු වෙනවා. හැබැයි මේ ඔබතුමාගේ වචනයෙන් කිව්වොත් ඒ කඩේ යෑම සඳහා තව කෙනෙක් සල්ලි දෙනවද? ඇත්තටම වෙන ව්‍යාපෘති තියෙනවද කියන කාරණේ විමසුවොත්? ඔව්, ඒක මට මගේ හිතවත්තු කිප දෙනෙක් මුගෙන මොන ගැහෙන අවස්ථාවක මට පවසා හිටියා. එයාට කෝටි 50ක් දෙන්නම් කියලා කිව්වා ජනාධිපති ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් මේ කෝටි 50ක් දෙන්න ජනාධිපති ඉදිරිපත් කරන්න තවත් දේශපාලන නායකත්ව කඳවුරකින් එහෙම අත්දැකීම් අපිට ලැබිලා තියෙනවා. ඒ අත්දැකීම් සහ එහුන් ලැබිච්ච දේවල් එක බලනකොට මේ එහෙම කටයුත්තක් සිද්ධ වෙන බව පේනවා. ඔබතුමාට මේ වගකීමෙන් හෙළිදරව් කිරීමේ දේවල් තියෙනවා නම් සාක්ෂි ඇතුව හෙළිදරව් කරන්න අවස්ථාවක් තිබෙනවා. ඉගෙන අපි ඔබට මතක් කරනවා. ඔව්, මම හිතන්නේ මමත් එක්ක ඔබතුමාත් අපි කවුරුත් දන්න අපිත් එක්ක ගොවි සමාජය තුළ බොහොම ඉදිරියේදී අපිත් එක්ක සුහද වැඩ කරන ගොවි නායකයෙක්. එතුමාට ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරලා තිබුණා. මම නම කියන්න කැමති නැහැ එතුමාගේ, එතුමාට අවසරයක් නැතුව. නමුත් එතුමාට කෝටියකට වැඩි ප්‍රමාණයක් දෙන්නම් ඉදිරිපත් වෙන්න කියලා තිබ්බා. ඉතින් ඒ වගේ මොකද අපි ගොවියොත් එක්ක ජීවත් වෙන නිසා ඒ ගොවි සමාජය තුළ එතුමා අපි හැමෙටම මුණගැසුණු රැස්වීමකදී එතුමා කිව්වා මටත් ඉල්ලීමක් කරා මේ බස් එකේ යන ගමන් කෝටි ගාණක් සල්ලි දෙන්නම් කියලා ඡන්දෙ දෙන්න කියලා. ඉතින් මේ වගේ දේවල් ප්‍රධාන පෙළේ ඉන්න පක්ෂ තුලින් සිද්ධ වෙනවා නම් ඒක සිදු නොවිය යුතු දෙයක් විදිහට තමයි අපි දකින්නේ. කාගේ වමනාවක්ද ඉටු කරන්නේ? දැන් සමහර විට ජනතා වමනාවන් ඉටු කරන්න පුළුවන් සමහර යෝජනා වලින්. තවත් යෝජනා වලින් ඇතැම් ප්‍රක්ෂවල කුඩා පුද්ගලයින්ගේ ප්‍රධාන ධාරාවයගේ වමනාව ඉටු වෙන්න පුළුවන්. අපි මේවා කාටද මේවා සිද්ධ වෙන්නේ කිව්වොත්? ඇත්තට මේකෙත් දෙක කටි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන ජාලය තුල පාවෙන චන්ද්‍රික කඩාගෙන එහෙම නැත්තම් රටේ අවශ්‍යතාවයේ දකලා එක පිරිසක් ගොනුගත වෙනවා කියලා දැනෙනවා නම් ඒ ගොනුගත වෙන ප්‍රදේශයේ පිරිස එහෙමත් නැත්තම් ඒ ගොනුගත වෙන පිරිස එක්තරා කණ්ඩායමකට යටත්ව ඉන්නවා නම් ඒ අය ගලවා ගැනීම තමයි යාලගේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු වෙනින් තමයි මේ කෝටි ගණන් සල්ලි වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔබතුමාට එන්න නැවත මේ දුරකථන ඇමතුමකුත් අපිට තියෙනවා. නමුත් ඔබතුමා ළඟටත් එන්න අවශ්‍යයි මට. 0662283600 609 අපිට විවෘතයි. කෙනෙක් කෙනෙකු අපිත් එක්ක පළමු ඇමතුමට අපි යනවා. අයිබෝන් ඔබට? අයිබෝන්? නෑගම් පහෙන් ඔබ කතා කරනවා අපිට. කතා කරමු. දුරකථන සම්බන්ධතාවයේ පොඩි ගැටලුවක් තියෙනවා. එනිසා අපි උත්සාහ කරන්න ඔබ අපි හිතනවා ඔබගේ ආරංචිය ඔබගේ තොරතුරු ඔබගේ ගැටලුව අපිට වැදගත් වෙයි. එනිසා ඔබ විමසන්න අවස්ථාව තියෙනවා. ඔබ පසුව හරි විමසන්න උත්සාහ කරන දුරකථන සම්බන්ධතාවල ගැටලුවක් අපිට තියෙනවා. 0662283600 609 අපි දුරකථන අංකය ඔබට එන්න පුළුවන් මැදිරියට. අපි කතා බහ කරමින් ඉන්නේ ජනාධිපතිවරණයේ ඉදිරියේ රට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නායකයින්ගේ හැසිරීම. හැබැයි ඔබේ ඡන්දයට
චන්දය දෙන මනසට එක බලපානවා බලපාමින් තිබෙනවා. අපි කැමති දැන් ඔබතුමා උත්තරයක් දෙන්න හැදුවා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට. දැන් මේ ඡන්ද පදනම සම්බන්ධව දැන් ශ්‍රී ලංකාවේ ඡන්ද පදනම පුංචි රටක් තුලේ බෙදී ගිය ආකාරයක් තියෙනවා ඉතිහාසයේ. එතකොට දැන් මේ විශාල පිරිසක් ඡන්ද ලයිස්තුවේ ඉන්නකොට මේ ඉදිරිපත් වීමම කිසියම් මේ මූලික ඡන්ද සංස්කෘතිය වෙනස් කිරීම, මෙතන සංස්කෘතිය වෙනස් කිරීමට බලපෑවද? ඡන්ද පදනම කැඩීමට හෝ කිසියම් කුමන්ත්‍රණයකට බලපෑවද මේ කාරණේ? මෙතන කරුණු දෙකක් තියෙනවා ගමුවෙත්තම. එකක් තමයි මේ මැතිවරණ නීතියේ තියෙන දුර්වලතාවය. මේ නිකම් රුපියල් 50,000ක් අපමුදලක් බැඳලා ඕන විහිළු කාර්යයකට ඇවිල්ලා මේ කායෙන් හරි සල්ටියක් අරන් ඡන්ද කීය හරි කඩන්න එකගතාවයක් ඇතුව ඇවිල්ලා ගොවිින්ගේ ඡන්ද ටිකක් ප්‍රගතිශීලී ඡන්ද තමයි එහෙම කැඩෙන්නේ ගොඩක් කලාව. එතකොට එහෙම ව්‍යාපෘතියක් ලෙස යම් පිරිසක් එන්න පුළුවන්. තවත් පිරිසක් මේ එක එක පක්ෂ වලින් දානවා තමන්ගේ නියෝජිතය හැටියට වෙන වෙන ඒ මාධ්‍ය ඉඩ ගන්න වෙනත් නීති අනුකූල අවශ්‍යතාවයන් සදා මේවා මැතිවරණ නීතියේ තියෙන දුර්වලකම් සහ හැබැයි සමස්තයක් ලෙස ගත්තා මේ ඡන්ද කැඩීමේ උපාය මාර්ගික වුමනාව මේ මැතිවරණයේදී ඉතා පැහැදිලිව දකින්න තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගේ ඡන්ද ප්‍රමාණයක් කඩන්න තවත් අතුරු අපේක්ෂකයෝ. දැන් උදාහරණයක් අපි ප්‍රධාන අපේක්ෂකයෝ දැන් 4 දෙනෙක් අපිගෙන හිතමු. අපි හිටපු හමුදාපතිතුමා අනුර දිසානායකමැතිතුමා ගත්තොත් මේ ප්‍රධාන අපේක්ෂකය දෙන්නට ලැබෙන ඡන්ද ප්‍රමාණයක් තමයි කඩන්නේ. හැබැයි කාටවත් කියන්න බෑ ඒ අයට ඉල්ලන්න අයිතියක් නැහැ ඡන්ද කැඩෙනවයි කියලා. එහෙම එහෙම කාටවත් කියන්න බෑ. මේ දෙන්නෙක් විතරක් ඉල්ලන්න උනොත් අනිත් අයලු ඡන්ද කැඩෙනවා එහෙම එකක් නැහැ. ඒ අයට තමන්ගේ දේශපාලන පක්ෂයේ මතය ප්‍රකාශ කරන්න යම් මතවාදයක් මැතිවරණ කාලය තුල ඉහළට ගේන්න ඡන්දේ ඉල්ලීමේ අයිතිය තියෙනවා. හැබැයි අවසානයේ මේක ඇතුලේ අර ඡන්ද කැඩීමේ උපාය මාර්ගික උමනාව ඉටු වෙනවා. දැන් උදාහරණයක් ජනතා විමුක්ති පෙරමුණට කැඩෙන්නේ මේ රටේ ප්‍රගතිශීලී ඡන්ද. හරි. ඔව්. දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පසුගිය වතාවේ පොදු අපේක්ෂකයෙක් නිසා මෛත්‍රීපාල සිරිසිරි මහත්තයාට දුන්නා. පොදු අරමුණකින්. ඒක ඇතුලේ සංගුණ අරමුණ කුමක් වුණත් මතුපිටට පෙවුනේ මහින්ද රාජපක්ෂ පරාජය කරන්න ගෙන එන පොදු අපේක්ෂකයෙක්. ඔහු සාධාරණව මධ්‍යස්ථ නිර්පාක්ෂික ඔයගේ කතා ගොඩක් කියලා තමයි ගෙනාවේ. ඔව්. ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන්ට සමාජිකයන්ට ඔහුට ඡන්ද දෙන්න හැකියාව තිබුණා. හැබැයි ඔවුන් කිසි දවසක ඔවුන්ට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්ද දීමේ තත්ත්වයක් ඇති වෙන එක බොහොම අඩුයි. ප්‍රවණතාවයක් ලෙස ඒක අඩුයි. ඒ මනසේ ඉන්නේ, ඒ වාමාංශික මනසේ ඉන්නේ ඒ අයට එහෙම ප්‍රවණතාවයක් ඉන්නේ. එදා හරි පොදු අපේක්ෂකලක ඉස්සෙන ආවේ. ඔව්. ඒතර අද බොහෝ විට ඒ එහෙම වුණාම කැඩෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලැබෙන්න තියෙන ඡන්ද වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ යම් ප්‍රගතිශීලී මතවාද ඉදිරිපත් කරන ඡන්ද වෙන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට කැඩෙන්නේ. ඊළඟට අපි හිතමු මෙතුමා කිව්වා වගේ දැන් වාමදාපතිතුමාගේ හිට පමුදවතුමාගේට යම් මහජන බිම්බන්ටමේ වැඩ කරන සංවිධාන ගොවීන් සමග කාන්තාවන් සමග ණය දෙන එම ඒ අයගේ සමාජිකයෝ 1,45,000ක් ඉන්නවා. සමාජිකයෝ සහ ප්‍රතිලාභ ලබා ගන්න. එතකොට ඒ අයගේ ඡන්ද ප්‍රමාණයක් කැඩුවම සමහරට ඒකේ අවාසිය බොහෝ විට එන්න පුළුවන් මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණය ගොඩක් වෙලාවට බ්ලොක් එකක්. එක්සත් ජාතික පක්ෂිකයා එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම ඒ පක්ෂයට ඡන්දය දෙන ප්‍රවණතාවයක් තමයි පසුගිය ඉතිහාසයේ අපි දැකලා තියෙන්නේ. ඒතර ඡන්ද කැඩීමේ උමනාව කාට හරි තියෙනවනම් ඒකෙන් අවාසි වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියන එක පැහැදිලියි. ඔව්. අපි මොහොතකට ඔබෙන් අවසර ඉල්ලනවා. අපි කැමති 0662283669 ඔස්සේ ඇමතුම් කීපයක් ලැබෙමින් තිබෙනවා. අපි යනවා පළමුව ඇමතුමට වලස්මුල්ල ගුණතිලක මහත්මයා. ඔබයි අපිට කතා කරන්න. අයබෝන්. අයබෝන්. ඔව්. අපේ විද්වත් මණ්ඩලයේ මම මේ ප්‍රශ්නේ අහන්නේ. මට මේකට හැබැයි පිළිතුරක් ඕනි. ඔව්. ඔය කියන ප්‍රතිගාමී බලවේග විදේශ අතපෙවීම මේ රටේ පසුගිය මැතිවරණ වලට තිබුණේ නැද්ද? එහෙම නැතුව ඕක මේ මැතිවරණයට පමණක් ආපු බලපෑමක්ද? ඒක මගේ පළවෙනි ප්‍රශ්නේ. ඔව්. ඊළඟ ප්‍රශ්නේ එහෙනම් මේ රටේ ප්‍රගතිශීලී කියන කඳ උර මේ මැතිවරණයේදී ඊට මුහුණ දෙන්න අද මේ මොහොත වෙනතුරුත් හරියට සංසද්ධ වෙලා තියෙනවද? ඒක දෙවෙනි ප්‍රශ්නේ. ඔව්. ওই ප්‍රශ්න අර අපේ අනගාලික ධර්මපාලතුමාට තිබුණා නේද? ඒකනේ එතුමා කිව්වේ ඔය සුද්දා කළු සුද්දා මේක බාර දීලා යනකොට උන් නුන් දෙහි අච්චාරු හදලා ඔය පරගැති මානව හිමිකම් රටවල ඕනෙපාකම් ඉටු කරන මට්ටමකට වැටෙනවා. උඹලා
දියසයල්ලා උපදිනකම් බලාගෙන හිට පල්ලා උඹල දන්නේ උපදින්න ඉන්න දියසයල්ලා තිබෙගෙයිදීම බෙල්ල මිස්කලා මරන්න මුන් කටයුතු යොදනවා කියලා. දියසේන කෙනෙක් හදාගෙන ආරක්ෂා කරගෙන මේ රට බාර දෙන්න අපි තවමත් සූදානන්ද කියන මේ ප්‍රශ්න මම මේ වෙලාවේ විද්වත් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කැමතියි. බොහොම ස්තුතියි ගුණධර්ම මහත්මයා ඔබට. අපි කැමති තවත් ඇමතුමකට යන්න අයබෝන් ඔබට. අයි හොරණින් ජයසිරි මහත්මයා ඔබයි අපිට කතා කරන්නේ. අයබෝන් අයබෝන් ඔව් මේ මට කෙටියෙන් කියන්න තියෙන්නේ දන්ද පත්‍රිකාව දිගයි දිගියන අයබෝන් ඔව් ඔබ සම්බන්ධ වෙලා ඉන්න කතා කරන්න පුළුවන්. ඔව් මට කියන්න තියෙන්නේ මේ දන්ද පත්‍රිකාව දිගයි බිලියන පහකින් කරන් මේක තේක බිලියන අටක් වෙනකන් දික් වෙලා තියෙනවා. ඔව් බිලියන පහකින් කරන් මෙච්චර දේවල්නේ බිලියන අටක් වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා වියදම. ඔව් වැඩි වෙලා තියෙනවා. එතකොට කාලය පැයකින් දීස කරන්න වෙලා තියෙනවා. ඡන්ද පෙට්ටියෙන් හදන්න වෙලා තියෙනවා. තව වියදම් කරලා එහෙම ලොකු වියදම පිළිවෙලක් දරලා දොර ගන්න රටේ නායකයන්ට සුදුසු කිසි ඊන ප්‍රශ්නාර්ථේ මට නම් තියෙනවා. ඔය කෙනෙක්ව සුදුසු නෙමෙයි. ඔය ඔක්කොම පරගැති විදේශ අධිරාජ්‍යයන් වල කොන්ත්‍රාත් ඉෂ්ට කරන මිනිස්සු අය. ඒකට කියෝ වගේ තිස්සාරක් ඉල්ලන එක හොඳයි. මොකද ප්‍රධාන දෙන්න එන්නේම නරුමියෝ නම් ඒකට විකල්පයක් තියෙන්න එපයි අපිට. ඒක නිසා කේන්දියට ගහන කටයුතු තියෙනවා. ඒකට කුම්මිනියෝ අතරේදී බලවේගයක් තෝරගන්න පුළුවන්. ඔව්. ප්‍රධාන කොටම ඔය අපේක්ෂකයෝ ප්‍රධාන අපේක්ෂකයෝ පෞර සානාධාර නිකන් දෙන්න කතා කරනවා එක පැත්තකින්. තනිපාරක්ෂක තුවා දෙන්න කතා කරනවා තව පැත්තකින්. සමහරු ජනාධිපතිතුමාගේ ඉස්කම වැටුම් කප්පාදු කරන්න මන්ත්‍රීවරුන්ගේ ඉස්කම වැටුම් කප්පාදු කරන්න කතා කරනවා. ඒ පැත්තෙම අය තාම ඉස්කම වැටුම් ගන්න මන්ත්‍රීවරු ඉන්නවා. අපිට දැන් අවශ්‍ය මේ කොළඹ ඇවිල්ලා බලන්න කොළඹ ප්‍රධාන නගරේ හෙලිවැල්ලෙන් ගෑන් යන්නේ ඇවිදගෙන සංස්කෘතිය බිඳුවට ගිහිල්ලා උසාවි සංකීර්ණ වල බලන්න 1960 හිටපු සෙනඟමයි තවමත් තියෙන්නේ. මම පෙරේදා මුස්කඩේ උසාවියේ හිටියා. පිරිලා. කාමර පිරිලා. රාජකාරලා පිරිලා. ඒක ක්‍රමේ වෙනස් වෙලා නැහැ. පොදු අපේක්ෂකයා කියලා එනවා. මේ සමුෘද්ධියේ නායිකාව කියලා එනවා එක වෙලාවකට. මේ රෝහණපුරෙන් ආපු වීරයා කියලා එනවා. ඒ ඔක්කොම ඇවිල්ලා ternary තියෙන එකම පොඩාව නේද? අපි ඉන්නේ ජරා දැනක නේද? මේ ශරීරපාඩක්ක පුතුවා නෙමෙයි ගෑනුන්ට හරියට ඇදගෙන යන්න කියන ඕනේ මේ රටේ. කොළඹ ඔය වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ඔය ආසිතෝ බලන්න. එක්ක ගෑණි කෙලිවැල්ලෙන් ගියාම අනිත් ඔක්කොම කොටට කොටේ ඇදගෙන යනවා. මේ ළමයි ඉන්න අම්මලා. කොතනද අපේ රට දින්නේ? කොහොමද මේ මේ එකයි මේ වික්කසාද නඩු වැඩි වෙන්නේ හේතුව? සම්බයත්තේ පිරිනේලා. දූෂණය වැඩි වෙලා. මේ පෝරසානාධාර දින එක නෙමෙයි. ඒක කොහොමද මිනිස්සු වගා කරනවා? ඒ වෙනකන් තවද බලගෙන දුන්නම බලා කරනවා හදනවා කන්න වෙනවා. ඒක වෙනවා. ඉතින් මේව හදන්න නතුව රටක් කරන්න මේ තරලතරින්වත් පටන් ගන්න බැරුව ඒක අතට තේරෙන ප්‍රධාන අපේක්ෂකයෝ කාටවත් මේක කරන්න බෑ. මොකද ඒගොල්ලෝ වටේ ඉන්නේ බූවල්ලෝ. ඒගොල්ලෝ ජාත්‍යන්තර නිසා දේශීය වශයෙන් බොහොම අධිකාරීවාදීන් තියාගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ රූපණ ඇටියට අපිට ඉතින් බොහොම අවාසනාව අපේ අවාසනාව ඉතින් අපිට හරි නායකෙක් තවම පහළ වුණේ නැහැ. නමුත් අර කිලෝගේ 30000 කෙනෙක් හොඳයි කියන මගේ තමයි මම ඉන්නේ. තව 30000 තුනක් ප්‍රශ්නයක් නැහැ කියන දර තමයි මම ඉන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නු. බවස්සෝතේ විවිධ මත විවිධ අදහස් වලට අපි ඉඩකඩ දෙනවා. එක වෙලාවකට හිතන්න පුළුවන් මහ විශාල විදමක් කරලා අපි සාමාන්‍ය හිතුවොත් එමු ලොකු මුදලක් දීලා අපි ගන්න භාණ්ඩේ ඉතාම තත්වයෙන් බාල භාණ්ඩයක් නම් ගන්නෙ අපිට ඒ ගනුදෙනු ඒ තරම් සාර්ථක ගනුදෙනුවක් නෙමෙයි. හැබැයි ඔබට හිතන්න පුළුවන් තවදුරටත් මේ අන්තිම මොහොතේ කව හරි අපි පත් කරගන්නවද, කවුද පත් කරගන්න ඕනේ කියන කාරණා සම්බන්ධව හිතීමේ පූර්ව නිදහසක් ඔබට තියෙනවා. 0662 83 608 609 ඔබට එන්න පුළුවන් මැදිරියට. අවස්ථාව දීලා තියෙනවා පක්ෂ විපක්ෂ ස්වාධීන නිර්පාක්ෂක සියලු දෙනාටම වේදිකාවක් ඔබට හදලා තියෙන නින්නාද ඇතුලේ එන්න. දැන් මේ මේ ප්‍රශ්න දෙකක් අපිට තියෙනවා. දැන් වලස්මුල්ල ගුණතිලක මහත්තයා ඔබ අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා කියලා අපි හිතනවා. මේ ඔබතුමාගේ ප්‍රශ්නෙත් අපි ගන්නවා. දැන් එකත් වෙලාවක දැන් මේ මැතිවරණවලට මේ තියෙන අතපෙවීම් ජාත්‍යන්තර අතපෙවීම් තිබුණ නැද්ද? මට මොහොතකට ඉඩ දෙන්න අපි කැමති එක වෛද්‍ය ජීවක මණ්ඩලමත් ගමගේ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු තිබුණු ජනාධිපතිවරණයේදීත් මේ විදිහම සිද්ධ වුණා. ජාත්‍යන්තර අතපෙවීම ඔබට මතක ඇති ඩොලර් බෑග් පිටින් ලංකාවට ආවේ. ඒක අපි දැක්කා.
ඒක අමතක වෙලා නැහැ. ඉතින් ඒ අවස්ථාවලදීත් අපි දැක්ක මේ ජනාධිපතිවරණය අවශ්‍ය වුණේ කාටද පරද්දවන්න? කවුද මේක කරන්න පිටිපස්ස හිටියේ කියන එක අපිට කවුරු නායකෙක් නෑ. අපි ජනාධිපති කාටවත් කඩේ යන ගමනක් නෙවෙයි. නමුත් මෙහෙම සිද්ධ වුණා කියන එක අපි හොඳටම දන්නවා. ඇමරිකානු ඩොලර් පෙට්ටි ගණන් තමයි රට ඇතුළට ආවේ. ඒ අවස්ථාවත් මම හිතන්නේ අපේ සිරි දෙනාට මතක ඇති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒත් එක්කම මේ වලස්මලුනේ මෙතුමා ගුණතිරු මෙතුමාට තව එක ප්‍රශ්නයක් ඇති වුණා. අපි මේ දියසේනු කුමාරයා තිඹිරිගේදී මරලා දාන කතාවක්. මන්න හිතන්නේ දේසේනු කුමාරයා දැන් මරලා දාන්නේ තිඹිරිගේදී නෙවෙයි දර්බාසේදී. ඒ ගැන කතා කරන්නත් අද කවුරු නැති ගැන තමයි අපිට ප්‍රධාන ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. මේ ප්‍රක්ෂ නායකයෝ එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකයෝ ඕනතර රටවල බිහි වෙලා ඉන්නවා 30 ගණන්. හැබැයි එක ජනාධිපති අපේක්ෂකෙක්වත් එක නායකෙක්වත් මේ තිඹිරිගේ නෙවෙයි ගර්භාෂය තුළදී අපේ ජනතාව මරාගෙන මැරෙන එක ගැන කතා කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මෙහෙව වෙලාවක තමයි මේ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ අපි කතා කරන ප්‍රතිපත්ති ගැන. එතකොට තව ප්‍රශ්නයක් අහනවා. පැහැදිලිවම තාම රටට අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්න රටේ ජනතාව සන්නද්ධ වෙලා නැද්ද? තාම කියන්නේ දේශපාලන මතය මෝරලා මදිද වයි කියලා එකක් එතුමා විමසනවා අපෙන් කිසියම් ආකාරයකට. ඔබතුමා දෙපළටම විවෘතයි ඒ ප්‍රශ්නේ. ප්‍රශ්නේ විවෘතයි. ඔබ එතුමා කතා කරේ එතන තියෙනවා සාමාන්‍ය සහ විශේෂිතය. සාමාන්‍යයෙන් මේ රට ලෝකයේ ප්‍රධානතම උපායමාර්ගික මර්මස්ථානයක පිහිටලා තිබෙන නිසා ලෝකයේ වැදගත්ම උපායමාර්ගික ස්ථානයක් වැදගත්කමක් දරන නිසා සහ සම්පත්වලින් අපි සම්පත්වලින් ප්‍රයෝජන නොගත්තට අපි අර මහා ධන නිධානයක් උඩ රෙදි කඩමාල්ලක් දාගෙන බුදියන් ඉන්න හිඟන්නු ටිකක් වගේ ජීවත් වුණාට ලෝකේ බලවේග දන්නවා මේ රට කොයිතරම් වටිනවද කියලා. ඒ නිසා හැමදාම මේ රටේ පාලකයන් තමන්ට ඕන නිවට යටත් කරගන්න පුළුවන් පාලකයන් පත් කරගන්න මේ අධිරාජ්‍යවාදී බලවේග හැමදාම කටයුතු කරා. එතුමා කියන්නේ සාමාන්‍ය தත්ත්වය. ඒක ඇත්ත. ඒක එදා සිටම තිබුණා. රජ සමයේ ඉඳලා පස්වන මිහිඳුගේ ඉඳලා මේ ඒ යටත් කිරීම දිනා ගැනීම දොන්ජුවන් ධර්මපාලක ඉඳලා ඒ තිබුණා එක. හැබැයි විශේෂිතයක් තියෙනවාද? එදා ඒ සාමාන්‍ය தත්ත්වයේ එසේම තිබීදී විශේෂිතයක් තියෙනවා. ඒ විශේෂිතය පසුගියම ඇතිවරණේදී අපි දැක්ක මෙතුමා ජීවක මෙතුමා කිව්ව විදිහට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවේ නිල වශයෙන් ලියලා තිනවා hali මිලියන 500 ඇමරිකන් ඩොලර් මිලියන 585ක් දුන්නා මේ රාජ්‍ය නෝන සංවිධාන වලට ශ්‍රී ලංකාවේ නයිජීරියාව සහ බුරුමේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරන්න. ඒගොල්ලන්ගේ වචනමාලාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරනවා කියන්නේ ආණ්ඩුව පෙරලන කියන එක. ඒකට වෙන වචනයක් නැහැ. ඒ ආණ්ඩුව පෙරලන ඒ ගානට එක තුනෙන් බෙදුවොත් දල වශයෙන් රුපියල් වලින් ගත්තොත් රුපියල් මිලියන 3000ක්. රුපියල් මිලියන 3000ක් මේ NGO කාර්යව අතේ තියාගෙන තමයි පහුගියේ ඡන්දෙදී ඡන්ද හෙළුවේ. 3000ක් අතේ තියෙනකොට ඡන්ද ලක්ෂ 3ක් හොලවන්න නම් එක ඡන්දයකට රුපියල් 10000ක් වැටෙනවා. ගණන්වලා බලන්න. ගිය සැරේ ඡන්ද ලක්ෂ 3ක් හොලවලා තමයි ප්‍රතිපල වෙනස් කරේ. මේ මහා සමාජයේ හොලවනවා කියලා නෙමෙයි. හෙළවෙන ඡන්ද ප්‍රමාණයක් හොලවලා තමයි ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ. ගිය සැරේ ලක්ෂ 3ක් හෙළවුවම ප්‍රතිපල වෙනස් වුණා. මේ සැරේ ලක්ෂ 5ක් 7ක් 8ක් වෙනස් කරා හෙළවුවම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ සැරේ මේ වගේ 10 ගුණයක් සල්ලි මේක ඇතුළට එන්න පුළුවන්. මොකද මේ වෙනකොට මේ රට ඉතාම ඉන්දු පැසිෆික් සාගර කලාපයේ විශාලම මෙහෙයුමක් ඇමරිකාව දියත් කරනවා ශ්‍රී ලංකාව මුල් කරගෙන. චීනයට විරුද්ධව ඒක දිග කතාවක් අපි මෙතන කලින් දවසක් කතා කරලා තියෙනවා මාතෘකාව. ඉතින් ඒ නිසා එදාට වඩා ගතවන හැම දවසකම අපේ රටේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මෙතන පත් වෙන පාලකයා කවුද කියලා තීන්දුව කරන්න ඔවුන්ට එහෙම මුදල් වියදම් කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඉරාකය බිමට සමතලා කරන්න ඩොලර් බිලියන 300ක් වියදම් කර ආරක්ෂක පිරියාව විතරක්. ඒකෙන් 100% එකක් ගත්තොත් කීයද? ඇමරිකන් ඩොලර් බිලියන 3ක්. මිලියන 3000ක් ඇමරිකන් ඩොලර්. රුපියල් වලට හැරෙව්වොත් රුපියල් මිලියන ලක්ෂ 5ක්. එහෙමනම් ඡන්ද ලක්ෂ 5ක් හොලවන්න එක ඡන්දයකට මිලියන ගාණක් වියදම් කරන්න පුළුවන්. ඉරාකයට වියදම් කරපු ගාණෙන් 100% වියදම් කරනවා. හැබැයි ඉරාකයේ වගේ 100 ගුණයක් උන්ට වටිනවා ලංකාව. මම නිකන් බියවත් දන්න කියනවා නෙමෙයි. අධිරාජ්‍යවාදී මැදිහත් වීම ඒ තරම් අද තීව්‍ර වෙලා තියෙනවා. මෙතුමාගේ ගැන ප්‍රශ්න තියෙන්නේ දැන් මේ වෙලාවේ හැමෝම නායකත්වයට බයිනවා. දැන් ජනතාවගේ දැන් මේ මොහොතකට කලින් ආපු ඇමතුම ඇතුළේ තියෙන එක තමයි. මේ අපි දන්නවා හොරා කනවා. අපි දන්නවා රට හරියට ගෙනියන්නේ නැහැ. මේ රටේ වංචාව දූෂණය අල්ලස ඉදා ඉදන් මේක නැති කරන්න හදන
ලෙඩක් වගේ අපි නැති කරන්න හදනව නැති වෙන්න. හැබැයි එහෙම ඉතිහාසයක් තියෙන. හැබැයි මේ 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 ඉබ්බන්දු තත්ත්වයක් ඇතුලේ මේ තව තව අපේක්ෂකෙන් එන එක දීප බණ්ඩාර මහත්මයා හොඳයි කියන තැනක හිටියා අපේ නර්මන්ෙක් දැන් කතා කරලා. දැන් දැන් අපිටත් පෞද්ගලිකව අපිට නම කියන්න අවස්ථාවක් නැහැ. අපට නම කියන්න අවශ්‍ය නැහැ. අපටත් මේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකෙන් ඉදිරිපත් වූ අපේක්ෂකෙන් කීපපලක්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එවා තිබෙනවා. අපිට ඔවුන් දුරකථන ඇමතුම් ලබා දීලා සංවාදවලට සහභාගී වෙන්න ඉල්ලුවා. පොදුවේ ප්‍රතිපත්තියක් හැටියට ඔබ අපිට සමහරට නරඹනවා ඇති. අපි අවස්ථාව පක්ෂවල නායකයන්ට අවස්ථාව දෙන්නේ නැහැ. කියන්නේ ඉදිරිපත්ම අපේක්ෂකෙන්ට අවස්ථාව දෙනවා කියලා අපි තීන්දුව කරන්නේ නැහැ. නමුත් අපිට සංවාදයට ගන්න පුළුවන් ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා ජනාධිපති මේ මැති ඇමති ලයිස්තුවේ වියදම් අඩු කරනවා කියලා. මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා තියෙනවා. මේ රටේ කෘෂිකර්මය සංවර්ධනය කරලා තියෙනවා. සමහරු පරිසර ප්‍රඥප්ති ගැන කතා කරලා තියෙනවා. මේ කාබන් විමෝචනය ගැන කතා කරලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ගැන. ඒ වගේ තියෙන අපූරු රටක් විශ්සේ හැටියට කරන්න තියෙන දේවල් ඔවුන් කතා කරලා තියෙනවා. දැන් ඒ අවස්ථාවේදී ඇයි අපි ඒ යහපත් දේවල් ඉස්සරහට ගන්න අපි පිළිගන්නේ නැත්තේ? අපි අබ්බැහි වෙච්ච පක්ෂ කීපයකටම කතා කරන්නේ ඇයි? සමා වෙන්න මට මේ මට ඇමතුමකට යන්න අවස්ථාව දෙන්න. අයබෝන් නිහල් ශාන්ත මහත්මයා ඔබ අපිට කතා කරනවා. අයබෝන්. අයබෝන් තමයි මහත්මයා. අයබෝන්. ඒ අද සදායි බලම කාලෝචිත අපේ පවත් තෝරාගෙන තියෙනවා. ඔව්. අපිට දී රූපවාහිනී නාලිකාවලින් අර විකට ජවනිකා වගේ දීපත් වෙනවා මේව දකින්නකොට. විවිධ පොරොන්දු ලැබෙනවා. ඔව්. ඉතින් මේ මට එනවා වෙලාවන් මේ නැති වර්ණ සමත් ගන්න එක වීදුවකට ලක් වෙලාද කියලා. මොකද මේ අපේක්ෂකයෝ 25 දෙනෙක් කැරිලා තිනවා. පොලේ අඩි දෙක අඟල් දෙක දික්සලා තිනවා. ඉතින් මේ ඇත්තටම මේ නැති වර්ණ පනතේ තියෙන නීති සංශෝධනය වෙනවා නම් දැන් කාලේ හොඳයි කියලා මම කල්පනා කරනවා. මොකද කියා 50,000 60,000 අට කියන්නේ කොහමද? හැමෝම ඉන්නවා. මටත් පුළුවන් සාමාන්‍ය කල්ලි වාරත්තු පැත්තේ තියෙන ජනාධිපති අපේක්ෂකෙක් හැටියට. ඔව්. මේක මීට වඩා හරවත් වෙන්න. මම හිතන්නේ මේ ඇපේ රුපියල් ලක්ෂ 5ක් විතර වැඩි කරන්න ඕන. ඊළඟට මේ අපේක්ෂකයන්ගෙන් ගන්න ඕන මේ රට හදන ප්‍රතිපත්තිය කලින් නාම යෝජනා දෙන්නේ ඉස්සල්ලා. මෙයාට මේ රට හදන්න පුළුවන් දෙනාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක කලින් දැනගන්න එපා. ඒ මුකුත් නැතුව අප දීලා ඊට පස්සේ එක එක පොරොන් විදි ජනතාව රවට්ටන්න කියලා මේ සිද්ධ වෙන්නේ. ඊළඟට ඊළඟට දැන් මේ පොරොන්දු දෙනවා මැටි වර්ණ කාලේ. ඊට පස්සේ ඡන්දෙ දිනුවාට පස්සේ මේවා අමතක කරනවා. මේ පත්ත දෙකම රට පාලනය කරපු නිසා පහුගිය කාලේ කළා. රාජ්‍ය ප්‍රදේශ බොහෝම ඉහළින් කියලා මුරුංගාත්තේ දිලා සැපය ඡන්ද ටික දා ගන්නවා. ඒගොල්ලන් ගොඩ ලොකු කර ගන්නවා. ඊට පස්සේ රජයේ සේවකයන්ගේ ජීවත් වෙන වැටප ගන්නාම වැඩි වැඩි පිළිලා ගන්නාම ඒගොල්ලන්ට ස්ට්‍රයික් කරන්න සිද්ධ වෙනවා. නොයෙකුත් බලපෑම් කරන්නේ වෘත්ති කමිටියේ අමාත්‍ය දන්ත පිටේනවා. එතකොට ඡන්ද දිනුවට පස්සේ රාජ්‍ය සේවකයා අමතක වෙනවා. සමස්ත ජනතාවම අමතක වෙනවා. දැන් පොහොර පානාධාරේ පොහොර නිකන් දුන්නත් වැඩක් නෑ. දැන් පහුගිය කාලේ තිබුණ පොහොර පානාධාර දෙනකොට කමිටිය බාලයි කියලා. මේ බාල දෙනවා දෙ නිකන් දෙනවට වඩා හොඳයිනේ. ක්‍රමිකයක් ඇතු යම් කිසි ක්‍රමවේදයකට තමයි. ඉතින් මම හිතන්නේ මේක මේ මේවක් කරනකොට යම් කිසි ක්‍රමවේදයකට ජනතාව ඒ පොරොන්දු විදිහට යන්න තෝරන්නේ. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අය රට පාවා දෙන්නේ නැහැ. මේ දෙගොල්ලෝම පහුගිය කාලේ මේ රට පාලනය කරපු අය. ඉතින් ඒක කවුරු වෙයි දන්නේ නැහැ. මේ කුඩා වෙලා තියෙන මොහොතේදී අපි කල්පනා කරන්න ඕනේ රටගෙනේ. රට වෙනුවෙන් කල්පනා කරන්න වෙනවා. ඒක වෙනම කාරණාවක්. නමුත් මම මේ කතා කරන්නේ දැන් මේ අය එන අය විදේශීය රටවල් සමග එක එක සංවිධාන සමග ගිවිසුම් ගන්නවා. මේ එක ගිවිසුමක්වත් රටේ ජනතාව දන්නේ නැහැ. මම හිතන්නේ රටේ උගත් බුද්ධිමත් ප්‍රබුද්ධ කෙන කොටසවත් දන්නවයි කියලා. අදම තරම් පාර්ලිමේන්තුවට මේ ගේන ගමන ගිවිසුමක් ගැන කිලි කරන්නේ නැහැ. එතකොට රට පාලනය කරන්න සමස්ත ජනතාවගේ බහුතර කැමැත්තෙන් නායකයෙක් පත්කලහම ඒ නායකයාගේ වක්කීම රට සහ රටේ ජනතාව ආරක්ෂා කිරීම. එතකොට නමුත් DIS එතනට ගියාට පස්සේ වැඩ කරන්නේ ඒගොල්ලෝ ගෙදරින් අරන් ආපු දේවල් කටිනව වගේ. ඒගොල්ලන්ට ඕන ඕන විදිහට එක එක රටවල් වල ගිහිල්ලා ගිල්තුන් දහලා එනවා. අන්තිමට ගිල්තුනේ අයිතු ප්‍රතිඵල එන්නේ රටට. ඒ එනතු රටේ සංස්කෘතිය හැදියාව සියලු දේවල් විනාශ වෙලා තියෙනවා. එතකොට අපේ ආහාර ටික පාව වෙනස් වෙලා තියෙනවා. සමා වෙලා අපි සමා වෙලා කාලේ පොඩක් සීමා කරමු. බොහොම ස්තුතියි ඔබතුමාට පැහැදිලි ප්‍රශ්නය. නියත වශයෙන්ම රට කෙසේම අර්බුදයක තිබෙනවා කියන කාරණය ඔබට මට දැනෙනවා. මොකද ඔබේත් මගේත් මාතෘභූමිය මේ රට. මේ රට හැර අපි කොහේ යන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ රට
හෙට දවසේ පත්වෙන තත්ත්වය ගැන විශ්ලේෂණයක් අද දවසේ අපිට තියෙන්න ඕනේ. එනිසා හෙට බිහිවෙන්නේ අද ඇතුළෙන් ඔබට හිතන්න පුළුවන්. දැන් ඉතිහාසය නිර්මාණය වෙන්නේ වර්තමානයේ. මේ සියලු දේවල් අත්දැකීම් එකතු කරගෙන උගත් පාඩම් මතකයට අරගෙන අනාගතයේ හදන එකට තමයි පුරවැසියා සවිඥානික වෙන්න ඕනේ. මේ කාරණා පොඩ්ඩක් කල්පනා කරමින් හිමු අපි. රැස්වීම ඉස්සරහා හූ තියන්න, අත්පුඩි ගහන්න, කෑ ගහන්න ඕන තරම් මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි රට හදන තැනදී සංයමයේ ඉතාම බුද්ධිමත්ව මේ රටට දෙන්න ඕන දායකත්වය අපි දන්නවා. ගොවියගේ කම්කරුවෝ ඉඳන් තියෙනවා ඒ දායකත්වය. ඒ AI වටහා ගත යුත්තේ කියන කාරණේ අපි හිතන්නේ. මිනිසාගේ දේශපාලන එවිය යුතුයි කියලා අපි දැඩිව විශ්වාස කරනවා. ඔබට මේ කාරණා වැටහෙනවා. අපේ නින්නාද සජීවී සංවාදය ඇතුළේ ඉන්නේ ජනාධිපතිවරණයේ ඉදිරියේ නායකයන්ගේ හැසිරීම පිළිබඳව කල්පනා කරමින් ඉන්නේ. ඔබ සීරුවට බලන්න මේ නායකයන් හෙළන කඳුළු දිහා, නායකයන් කතා කරන විදිහ දිහා, ඔවුන් අලවි කරන්න හදන්නේ මොනවද කියන කාරණේ යලි යලි විභාග කරන්න අපි සබුද්ධික වෙමු. අපි තවත් විරාමයකට ගිහිල්ලා ඉන්නම්. රන්දේ සිටින අප සමග. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක් වන්නේ. ජනතාවට කෙසේම් මඟ පෙන්වීමක් කරන්න උත්සාහ කරනවා. ඡන්දදායකෙක් හදන්න නෙමෙයි අපි බලන්නේ. හරි ලේසි ඡන්දදායකෙක් හදන්න. හැබැයි අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ රටට පුරවැසියෙක් හදන්න, රටවැසියෙක් හදන්න. ඔහු තීන්දුව ගන්න ඕනේ හැඟීමෙන් නෙවෙයි. බොහෝ වෙලාවට ඔහු බුද්ධිමත් තීරණ ගන්න. අපි දන්නවා මේ මනසයි හදවතයි අතර කෙසේම් සම්බන්ධයක් තියෙනවා. සමහර කාරණා අපේ තුළට ගලාගෙන එනකොට අපි සමහරට සංවේදී වෙන්න පුළුවන්. මැතිවරණ ඉතිහාසය තුළ, දේශපාලන සන්නිවේදන ඉතිහාසය තුළ බොහෝ මැතිවරණ දිහා ආපහු හැරලා බලනකොට අපිට ඉගෙන ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඇතැම් අය භාව සංවේදී ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා බොරු නෙවෙයි, ඒවා සත්‍ය වෙන්න පුළුවන්. ඇතැම් අය තමන්ගේ ප්‍රතිරූපය හදාගෙන ප්‍රතිරූපයේ විවිධ තැන් පෙන්වීම සඳහා විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. එනිසා මේ සියල්ල කිසියම් රැවටීමේ ක්‍රියාවලියක නැත්තම් රංගණයන් බවට කිව්වොත් අපි වඩා නිවැරදි. මෙම රංගණයෙන් ඔබට තියෙන සැබෑ චරිත හොයාගෙන යන්න ඕනේ. මෙම මායාවෙන් බොරුවෙන් එහා පැත්තේ තියෙන සත්‍ය හොයාගෙන යන්න ඕනේ. එතකොට තමයි රටයි, රටට ඕන කෙනයි කාවද මොනවයි කෙනෙක්ද කියන කාරණේ අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා ඔබට ආරාධනා කර සිටිනවා තවත් අපට රැඳෙන්න කාලය තියෙන නිසා 0662236369 ඔබට විවෘත කරලා තිනවා. අපි තවත් අමුතුමකට යනවා. අයිබෝන් ඔබට. ඔව් දයාරාම්. ඔව් අයිබෝන්. මම අපේ අතටම අපේ ඉන්නේ කලවට එන්නේ. හහා. ඉතින් මම දැන් ඉතින් සමාජයෙන් අර පොඩි දවස්වලට හහා. ඊට තානාතුළු වුණු ගින්න කතා කරලා අපේ වතු ජනතාවට. ඔව්. මේ කතා කරපු දේවල් මම සූක්ෂම විදිහට ඔයා කරත්තේ. හ්ම්. මේ කතා කරලා තියෙන හැම දෙයක්ම යම් කිසි පස්සේක නායකයෙකු පොඩි ඡන්ද දෙන්න සම්පීඩකත් එක්ක කටි කියනවා. ඔව්. අංක පිටකමයි මේ හැම තැනකදී මම කියලා තියෙනවා ඔහුගේ යම් යම් අරසතාවක් දෙනවා කියන්නේ. හ්ම් හ්ම්. මම මේ වගේ විදිහට. ඔව්. ඒක නිසා මට තේරෙනවා මේ අපිගේ සම්පූර්ණම ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි අපේ ඇත්ත ඒ ඉඳලා මේ වෙනකන් අපි මේ ජීවත් වෙලා මේ සම්පූර්ණ කියන මේ පොරොන්දු දීපාල. දැන් අද ඔහු සෑම පැත්තේදීම කරන්නේ මොකද? රුපියයි, සම්පතුයි මේ අජීතේ කියයි උගත කරන්නේ. ඒකත් දාගේ අර ඉස්සරහ මල්ල පස්සේ දීදි වගේ කියන අරක දෙනවා, මේක දෙනවා, අයයි ඇසයි අයයි වගේ. ඉතින් ඒක නිසා හැත්තෙම බලන්න මේ සැත්තා දීතර මේකට දීප පොරුන් වෙන පිළි කිය දෙස්ක කළා කියලා තමයි මම පැහැදිලි. ඔව්. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ දේශ බල පෑම 100%ක් තියෙනවා. විශේෂ ඒක නිසා මේකට මේ තෙරුවන් සරණයි. බොහොම සුතේ. මම හිතන්නේ සන්නිවේදන ගැටලුවක තිබුණා. නමුත් ඔබ කියපු දේ මාව පැහැදිලි වුණා අපිට. අපිට වගේම රටවැසියාට, අපි වහගෙන බලන ඉන්න අයට බොහොම පැහැදිලිව තේරුණා. අපිට හිතෙනවා තවත් අමුතුමකට අපි යනවා. අයබන් ඔබට
දෙතිකම ජයරත් මහත්මයා ඔබයි අපිට කතා කරන්න අයබෝන්. අයබෝන් ඔබ සම්බන්ධලා ඉන්නවා. අයබෝන්. අයබෝන්. කතා කරමු. මේ අයබෝන්ද? අයබෝන් ඔබ සම්බන්ධලා ඉන්නේ කතා කරමු. ඔව් දැන් මේ ඡන්ද පටන් ගත්ත දාන ඉඳලම දැන් උදේ ඊවස්තාව කරලා මේ කොන්දේසි 13ක් පනවලා තිනවා ඊට විරුද්ධව. ඡන්ද කොමදාරිතුමා ගත්ත දෙයක් නැහැ ඒ ගැන. ඡන්ද වර්ධනය කරනවා. ඒ ගැන නැහැ. ඒවාගේම මේ පපේක්ෂකයෙන් 25 දෙනෙක් 26 සිටරේදී මේ අල්ලස් ගන්න අල්ලස් අලුත් ක්‍රමයක්. එක එක අපයක් කියලාද ඡන්දේ එක ඡන්දයක් හම්බෙන්නත් පුළුවන්. එල්පිටි ඡන්දෙදී එක ඡන්දයක් අපේක්ෂකයාට හම්බ වෙන තනුත් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මේ රටේ යන තත්ත්වය ඇතියට මේ වගේ කරලා හරියන්නේ නැහැ. දැන් 25 දෙනායි එක ඡන්දයක් ගන්න වෙන්නේ අනික දැන් මේ කට්ටිය කෑ ගහගෙන යනවා මේ කළුතර දිස්ත්‍රික් යාද කෑගල දිස්ත්‍රික් යාද මේ රබර් ගොවියෝගේ තමයි ජීවත් වෙන්නේ. පිළිකපලා. මේ මිනිසුන් දෙක සාහනයක් ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ දැන් අපිත් එහෙම නම් ඉතින් තියෙන්නේ රබර් කම්කරුවෝ හැටියට. අපිත් ඕන දැන් වර්ජිනේ කරන්න. දැන් අපි වර්ජිනේ කෙරුවොත් සමාල්ලවට නීති අත්අඩංගුවට ගන්නදී. ඉතින් ඒ වගේ මේ අල්ලස් ගන්න ක්‍රමයක් තමයි අපේක්ෂකයන් මේ අපේක්ෂකයින්ගෙන් සම්පූර්ණම දඩමුදලක් අය කරන් දුන සියලු වියදම් මට හිතෙන්නේ යන්නේ ඒක තමයි නීතිමය මාර්ගයේ වෙන්නේ. මේක නිකන් විහිළුවක් බවට මේ ලෝකයේ හොඳම නායකයා තෝරගන්න යන්නේ. මේක විහිළුවක් බවට තමයි මේ අපේක්ෂකයන් වැඩි කරන්නේ. අන්තිමේ එතකොට බල්ලගෙන මත්දායි මේ කියලා වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් වෙන්නේ එහෙනම් සුබ අනාගතයක් ඉදිරියේදී අපේ රට බේරා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන් තෝරාගමු කියලා එක ඔබේ පාර්ශ්වයේ තියෙන කාරණයක්. පුද්ගලයන් තෝරා ගැනීමේ පාර්ශ්වයේ ඔබට තියෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිති එක්තරා කොටසක්. නමුත් ඒ සඳහා කිසිම බාධාවක් පෙළඹීමක් අපි කරන්න උත්සාහ කරන්නේ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ රට පිළිබඳව. හැබැයි කෙබඳු දේ කතා කළත් ඔබට කිසියම් විවේචනයක් තියෙනවා, කිසියම් අදහසක් තියෙනවා. ඇතැම් ප්‍රශ්න ප්‍රතිපත්ති වලින් මගේ හැරලා තියෙන්න පුළුවන්. අපි කලින් විමසමින් හිටපු ප්‍රශ්නකට නැවත යනවා. වෛද්‍ය ජීවක බණ්ඩාර මහත්මයා ඔබ ළඟට එන්නේ දැන් අපිට. ඔව් නැවත මට එමතුමකට යන්න අවස්ථාව දෙන්න. මැදිරියේ බොහොම කාර්ය බහුලයි, බොහෝ දෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා. පානදුරේට අයියා කියන්නේ රොෂාන් මහත්මයා ඔබට අවස්ථාව දෙනවා. ඉතින් කෙටියෙන් ඔබේ ප්‍රශ්නේ හෝ අදහස ඉදිරිපත් කරන්න. අයිබෝන් ඔබට. අයිබෝන් අයිබෝන් ඔබ තිදෙනාටම අයිබෝන්. අයිබෝන් අයිබෝන්. කතා කරමු. ඔව්. අයිබෝන් මම කෙටියෙන් කියන්නම්. ඔව්. ඇත්ත වශයෙන්ම අපේ රටේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔව්. හරි. විවස්ථාමය පැත්තෙන් ගත්තම අර්බුදයක තියෙනවා. ඡන්දය කියන එක ගත්තාම ඒකේ තියෙන විවස්ථානුකූල පැත්තත් අර්බුදයක තියෙනවා. පැහැදිලි. ඊළඟට අපි ආහාර ටික වගාව, ගමනාගමනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, මෙකින් නොකී සියලුම දේවල් අර්බුදයක තියෙනවා. එතකොට මේ මහත්වරුව ඇවිල්ලා අපේක්ෂක මම දකිනවා ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොඩි පොඩි ඉගිරි වැඩපිල්ලක් තියෙනවා. හහ්. ඔව්. ඔබ මතනේ අපි තේරුම් ගැනීම ඔබ විසන්දි වුණා කියන කාරණේයි සංනිවේදනය එන හිටියා. කෙසේ වෙනමුත් ඔබට අවස්ථාව තියෙනවා උත්සාහ කරන්න. ඔබ මම හිතන්නේ ඔබ කියන්න හදපු දේ නැවත කතා කරලා කිව්වොත් හොඳයි. ඔබ නැත්තම් ඒකපාක්ෂිකව ඔබ එක කන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන කියනකොට ඔබ දුරකථනයේ විසන්දි වුණා. නමුත් අපි උත්සාහ කරන්න ඔබගේ තවත් විවේචන තියෙන්න පුළුවන් අනිත් පක්ෂ සහ සාධනීය තත්වයන් ඔබට ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන පුද්ගලෙක් හැට ඔබ අවස්ථාව දෙනවා. ඒත් එක්ක අපි යනවා වැඩි ජීවක වණ්ඩාර මහත්මයා. දැන් මේ මෙතනදී මේ සමස්ත ඇමතුම් වලත් අපි මතු කරගන්න ඕන කාරණයක් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් ප්‍රධාන පක්ෂ තුනක් අපේක්ෂක 3 දෙනෙක් ගැන අපේ සංවාදයේ තියෙනවා. හැබැයි ඊට අමතරව හැම කෙනාගේම මතුවෙනවා මැකෝ කිසියම් වෙනත් මැතිවරණ ජනාධිපතිවරණයට වඩා මැතිවරණ කොමසාරිස්වරයා කිසියම් අභියෝගයකට ලක් වෙනවා මේ මැතිවරණයේදී. ඒකත් බොහෝ දෙනෙක් සඳහන් කරා. ඒකත් අපි කොනක තියාගෙන මා කැමති වෛද්‍ය ජීවක බණ්ඩාර මහත්මයා ඔබ ළඟට එන්න. අපි විමසුවා බොහෝ දෙනෙක් සහභාගී වීම අපේක්ෂකයන් දිරිපත් වීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියලා. හොඳ ප්‍රගතිශීලී අදහස් තිබුණ ඇතැම් අයගේ ඇයි අපි ඒකට විරුද්ධ වෙන්නේ? ඒ මත ඇයි අපිට ඉස්සරහට ගන්න වැඩි සාධනීය තත්වයන්ගෙන් ඉස්සරහට මතු කර ගන්න බැරි ඇයි? මම හිතන්නේ හුඟක් අය කතා කරපු අයට වුණා තිබුණේ එක්කෙනෙක් කරනකොට අනිත් අය සියලු දෙනාම කිව්වේ මේ ජාතික ධනේ විනාශ වීමක් වගේ අදහසක්. වැඩි පිරිසක් එකතු වීමත් සමගම ඒත් එක්ක අපි එක මහත්මෙක් කිව්වා මේ ඡන්දය දී යුතුද නැද්ද කියන தത്വෙට සහ නොදී යුතුයි කියන தത്വෙට කතා කරා. ඡන්දෙ කියන්නේ අපි
වගකීම අපේ යුතුකම අපේ බැඳී සිටින ඡන්දය දෙන්න විනාශ කරනවට වැඩියෙන් අපි ඡන්දය දිය යුත්තේ ඇයි කියන එක කතා කරන්න වටිනවා. එක්කෙනෙක් උනාට එවැනි ජන මනෝභාවයන් තියෙන පිරිසක් ඉන්න පුළුවන් සමාජය. ඒක තමයි අපි මේ කතා කරන්නේ. ඒ අය සියලු දෙනා වෙනුවෙන් අපි කතා කළ යුතුයි ඇයි අපි ඡන්දය දෙන්න ඕනේ? ඇයි අපි ඡන්ද ප්‍රතික්ෂේප කළ නොකළ යුත්තේ කියන එක. අද වෙනකොට රට තුල ක්‍රියාත්මක වෙනවා අපි දැන් කීප දෙනෙක් කතා කරා ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීම කොච්චරක්ද කියන එක. මේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීමේ තවත් එක කොනක් වෙන්න පුළුවන් මේ ඡන්දය දෙන්න එපා කියන එක. සහ ඒක තියෙනවා. ඒ වගේ බලපෑම ඇති කරලා මෙහෙම අවශ්‍ය නැහැ. මෙහෙම රට අපේ අස්ථාවර වෙන්න කාරණා වෙනවා. අපි 150ක් නැති වෙන්න තත්ත්වයක් වෙනවා. දැන් 150ක් අපි ගන්න ඕන එක අපේක්ෂකෙක් ඒ ටික නැති කරා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කරන ගමන් අපි දකිනවා මේ තුලිනුත් යම් කිසි උද්‍යෝගයක් ලබා දෙනවා ඡන්දෙ නොදී ඉන්න කියලා. නෑ, අපි මෙතන කරන්න ඕනේ ඡන්දෙ දෙන්න, ඡන්දෙ පාවිච්චි කරන්න. අපි ඡන්දෙ පාවිච්චි කරන්න ඕනේ කාටද කියන එක අපි කතා කරන්න ඕනේ. ඒ ඡන්දෙ පාවිච්චි කරන පුද්ගලයා රට වෙනුවෙන් මීට පෙර රට යමක් කරලා තියෙනවද? ඉදිරියේදී අපිට යමක් කරයිද? එහෙම ඒ කාරණා ගොන්නක් යොමු කරගෙන අපිට ලැබිලා නෑ මේ මේ රහතන් වහන්සේ කෙනෙක් ඡන්දෙ ලැබිලා නෑ. අපි දන්නවා මේ සියලුම වැරදිකම් කරන සියලු සුළු සුළු වැරදි මහ වැරදි සියලු තිබුණාන් ඉන්න පුළුවන්. අපි මේ වැරදිකාරයෝ ගොඩක් එක්ක එහෙම නැත්නම් අපි කිව්වොත් යක්ෂයෝ ගොඩක් එක්ක අපි මේ සටනක් දෙන්න තියෙනවා. යක්ෂ 35ක් දන්නේ දැන් ඉන්නේ. මං සරලව හෙවොත් ඔබ වැරද්ද අනුමත කරනවද? ඒ කියන්නේ වැරද්ද අනුමත කරනවද? මේ මේක ඇතුලේ වැරදි කරන අය ඉන්නවා. එයාට ඡන්ද දෙන්න කිව්වොත් එහෙම ඔබ වැරද්ද අනුමත කරනවද? වැරද්ද කරන අයට ඡන්ද දෙන්න කියලා කියන්නේ වැරදි කරන එක නම් අඩුම වැරදි කරන එක නම් තෝරලා අපි නිවැරදි පුද්ගලයෙක් තෝරාගෙන ඡන්දෙ දෙන්න ඕනේ. ඒකයි අපි වෙන්න යන්නේ. අපි දකිනවා මේ ඡන්දෙ නොදී ඉන්නවට වැඩියෙන් වැරදි අඩුවෙන්ම කරලා තියෙන පුද්ගලයා සහ රට වෙනුවෙන් යමක් කරපු පුද්ගලයාට ඡන්දෙ දෙන්න කියන එක තමයි පිළිම කරන්න යන්නේ. මොකද අපිට කියන්න බෑ. දැන් අපි දකිනවා මේ පොහොර සහනාධාර පිළිලන්නේ නැහැ. අපිට සෝපෝණ සාධාරණයක් ඕනේ නැහැ. අපි හොඳ කවියෝ. පොහොණ සහනාධාරේ නැතුණට කමන්නේ නැහැ. රට සුරක්ෂිත කරනවා නම් රටේ ආරක්ෂාව ඇති කරන අපි එයා ගැන කන්සිඩර් කරන්න ඕනේ. අපි එයා ගැන හිතන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අපි දකිනවා දැන් කොහොමද මේ කාරණේ විශ්වාස කරන්නේ? ප්‍රධාන වේදිකාවන් දෙකේම තුනේම මේ කාරණේ කියනවා. අපි ජාතික ආරක්ෂාව සපේනවා, රට ආරක්ෂාව දෙනවා කියන කාරණේ කියනවා. දැන් අපි පැහැදිලිවම අපිට උපුටා දක්වීමේ හැකියාවක් නැහැ. අපි කැමති නැහැ දේශපාලන ප්‍රතිපත්ති වේදිකාවල කතා නැවත උපුටා දක්වන්න අපි වැඩසටහන ඇතුළේ. මොකද මේ වෙලාවේ වක්‍ර ප්‍රචාරයක් සිද්ධ කරන්න අපි කොහෙත්ම කැමති නැහැ. මාධ්‍යයක් හැටරේ අපි පැහැදිලිව කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා මම මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැප කරනවා, කටයුතු කරනවා කියලා. අනිත් පැත්තෙන් කියනවා මම මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා, ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගොඩ බෙරජකුස් මහත්තයා කියනවා. ජනතා මුක්ති පෙරමුණත් එසේම කියනවා. දැන් මේ අනිකුත් අපිට මේ තොරතුරු දන්වා ආපු සියලු පක්ෂ කියලා සිටිනවා මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි කැමති. මම චුට්ටක් බාධා කරන්න සිද්ධ වෙනවා. රටේ ආරක්ෂාව ගැන කතා කරනවා නම් දැනට කැබිනට් එකේ ඉන්න අපේ අපේක්ෂකෙක් ඉන්නවා. එතුමට යුතුයකමක් තියෙන වහාම ක්‍රියාත්මක වෙන්න. මේ ඊ පෙරදා අත්සන් කරන්න යන MCC එහෙම නැත්නම් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් සම්බන්ධ ප්‍රකාශයක් කරන්න මේ අපේ ප්‍රවේශයන්ගේ ඉල්ලීම්. එතුමා කියන්න ඕනේ මේකටම විරුද්ධයිද කැමතිද කියන එක. මොකද අපි මේ අපේ රටේ තියෙන අක්‍ර ලක්ෂ 12කට ප්‍රමාණයක් විශේෂයෙන්ම සම්පත් බහුල ප්‍රදේශයක්, විශේෂයෙන්ම මේ රත්තරන් තියෙන පුළුවන් නොයෙකුත් අපිට ඛනිජ සම්පත් තියෙන ප්‍රදේශයක් මේ, සහ අපේ සංස්කෘතික උරුමයන් තියෙන ප්‍රදේශයක් මේ. සියලු තත්ත්ව යටතේ අපි අනාරක්ෂිත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ අපි අත්දැකීම් තියෙනවා මේ කීකින් රටවල් ගිහිල්ලා ඔය කරපු තැන්වල ගත්තොත් එහෙම ඒ රටවල් දෙකට බෙදිච්ච තැන් තියෙනවා. අපේ රටත් අපිට අවශ්‍යද උතුරු ලංකාව දකුණු ලංකාව කියලා පත් කරගන්න? නෑ, අපිට අවශ්‍ය නැහැ. එහෙමනම් මේකට අපිට මේ දැනට මේ කැබිනට් එකේ ඉන්න ඇමතුමා ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා නම් ඒකට උත්තරයක් දෙන්න කියලා අපි කරුණික ඉල්ලා සිටිනවා. මොකද අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ රටේ ජාති වෙනුවෙන්, රටේ ප්‍රවේශ වෙනුවෙන් මේකට කොහොමද මුහුණ දෙන්නේ කියලා එතුමා අපිට උත්තර දෙන්න ඕනේ. ඔබතුමා ඉල්ලීමකුත් කරා. දැන් අපි දැන් මෙතන පොඩි කතාබහකුත් ඇති වුණා. කෙනෙක් ඡන්දය අපිට දෙන්න කියන්න බෑ ඇත්තම කාරණේ. දැන් කෙනෙකුගේ අයිතියක් ඡන්දය කියන්නේ. එයා ඒක පාවිච්චි කරන විදිහ සම්බන්ධව එයාටයි තීන්දුව ගන්න පුළුවන්. ඒකට අපිට ඒක ඒ පැත්තෙන් කල්පනා කරොත් ඒත් ප්‍රවේශයේ අයිතියක්. දැන් අපි කෙනෙක්ගේ හැසිරීම අපිට පාලනය කරන්න බෑ. ඔබතුමා දකින්නේ කොහොමද ඒකද? ඒ කාරණය මට සමාවෙන්න ඇමතුම්කට ගිහිල්ලා නැවත ඔබතුමා ළඟට එන්න. වැලිගමටයි අපි යන්නේ. ගාමිණි මහත්මයා ඔබයි කතා කරන්න ආයිබෝන්. ආයිබෝන් ගාමිණි මහත්මයා. ඔව්. කතා කරමු. ඔව්. රූපවාහිනී යන්ත්‍රයේ ගාමිණි මහත්මයා. ඔව්. රූපවාහිනී යන්ත්‍රයේ දැන් හරි අඩු කරා මහත්මයා. හරි කතා කරමු. මම කියන්නේ මේක මේ ජනතාවට තියෙන අයිතියක් මේක අවුරුදු පහකටතරයක් ඉන්නේ. ඒක ඡන්දෙ නොදී ඉන්නවා කියන එක හරිම අපරාධයක්. ඒක අපිට තියෙන අයිතියක් ඒක. ඒක කරන්නේ නිකන් කතා කරන්න බෑ. නිකන් ජීවත් වෙලා ඉන්නවා වැඩිලා යනවා වගේ වැඩක් මේ ඡන්දෙ කියන එක. මේක දේන ඒක අනිත් එක අනිත් පැත්තෙන්
මේ දේශපාලන එකපාරට ඒගොල්ලෝ මේ අපේ රටේ මුදල් අවභාවිතා කරනවා. මේ රටේ මුදල් බීලම් කරනවා නිකන් ඒගොල්ලෝ නිකන් රටේ අපරාධයක් කරන ගාන ගරම් කරන මොකද ප්‍රධාන පක්ෂ දෙක තුන නැත්නම් පස්සේ අපරාධයක් ඒ මිනිස්සු ඡන්දිල්ල බොරු වැඩන්නේ ඡන්දිල්ල ඒ එක ඡන්දේ වත්මනව කොච්චරද කියලා දැන් මතනේ මේ මාත්‍රු කතා කරලා කිව්වා මේ ඡන්දේ ලක්ෂ ගණක් වුණත් වටිනවා කියලා මුදල් කපිල කරොත් ඒ මිල මිල මිලක් තිබුණා නැතුණා හරි ඡන්දේ අහගන්න දාහකට හරි අපරාධයක් කවුරු ඡන්දේ පාවිච්චි කරනවා තමන් පක්ෂයකට මොන පක්ෂයකට කමන්නේ තමන් ප්‍රතිපත්තිය දරු කරන පක්ෂය වලට ඡන්දේ දෙන්න කවුරුත් නොදීන එක තමයි අපරාධ ඡන්දේ ඒකයි අර අර බැරි තමයි අර අර 35 දිනකින් එකත් ඒකත් අපරාධයක් ඒක ඒකත් අර ගානම දන්නවන අපරාධයක් ඒක අවභාවිතා කිරීම මිනිස්සුන්ගේ මුදල් අවභාවිතා කරනවා ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ මේ දබ්බිනාර ගාන තමයි ගණන් ගන්න මේ පදාන පක්ෂ දෙක ඇතුම ඇතනම් පස්සේ අනිත් කක්කිය ඔක්කොම නිකන් බොරු වල නිකන් ඡන්දිල්ලෝ තේරවන්නේ ඔව් මේකදී පැහැදිලි දැන් ඔය ඔබ ඔබ කියව කතාව බොහොම ඒ කාරණාත් එක්කම බොහෝ දෙනෙක් කතා කරලා කිව්වා මේ මැතිවරණ නීති සම්බන්ධවත් මේ මේ සැරේ තමයි මේ ඇත්තටම ගැටලු මතුවෙන්නේ දැන් මැතිවරණ ක්‍රමවල ගැටලු පව මතුවෙන්නේ මේ වෙනි ප්‍රායෝගිකයක් නැතුලේ බොහොම සෝතිය කතා කරලාට 0662283869 තව සුළු මොහොතක් අපිට ඔබට විවෘත කරලා දෙන්න පුළුවන් අත්‍යවශ්‍යම කාරණයක් මේ විශේෂයට අදාළ මාතෘකාට අදාළ කාරණයක් තිබු තුමසන් පුළුවන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්තයා දැන් ඔබගෙන් කලින් විමසුවේ දැන් ඒ කාරණාත් එක්කම ඡන්දෙ දෙන්න කියන්න අපිට බැහැ නොදෙන්න කියන්නත් බෑ එතරම් ඒ කියන්නේ එහෙම අහිතියක් ගැන කතා කරොත් මිනිහෙකුට ප්‍රතික්ෂේප කරන්න උනම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා මනෝභාවයකින් හිතුවොත් ඔව් මට චුට්ටක් මේ දැන් මම පොඩි පොඩි ආසාව දෙන්නේ දැන් මේ 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 වැඩි මේ වැඩි අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ලොකු සංවාදයක් දැන් තියෙනවා මේක ඇතුලේ මම ඒ ගැන අදහසක් කියන්නම් මං ඉස්සෙල්ලා ඔව් මෙතනදී මැතිවරණ කොමසාරිස්වරයාගේ එක්තරා විදිහක දුර්වලකමකුත් මෙතන බලපාලා තියෙනවා. ඒ කියන්නේ නීතියේ ප්‍රශ්නයකට වඩා. ඒ කියන්නේ මම එහෙම ඒකපාර්ශ්වීය චෝදනාවක් ලෙස කියන්නේ නැහැ. එතුමා හිතාමතා මේ විශාල පිරිසක් ඉල්ලන තැනට පාර කැපුවයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි පාර කැපිලා තියෙනවා. එතුමා හිතලා කැපුවද නැද්ද කියන එක නෙමෙයි. දැන් මේ තීර නීතිය යටතේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉල්ලන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විතරයි. හරි. තන අනිත් අපේක්ෂකයන් පක්ෂයකින් එන්න ඕන. දැන් අපේ රටේ හැම මැතිවරණයකදීම පක්ෂ විකුණන්න තියෙනවා. ලක්ෂ 50කට 60කට පක්ෂයක් මිලදී ගන්න පුළුවන්. ඔව්. ඒතර මේ පක්ෂ හදාගෙන ඉන්නවා, තියාගෙන ඉන්නවා, මිලදී අරගෙන තියාගෙන ඉන්නවා වැඩි ගන්නට විකුණන්න. ඒක එතුමා දන්නවා, එතුමා කියලා තියෙනවා. ඒතර යම් පක්ෂ එතුමා මීට පෙර නීති පනවලා තියෙනවා අපිට පුද්ගලික අත්දැකීමකුත් තියෙනවා. එතුමා යම් නීති පනවලා තියෙනවා ඊට පෙර මැතිවරණයේ තරඟ කරාද. තරඟ කරලා නැත්නම් එතුමා මේ පක්ෂ අත්හිටවනවා. එතකොට බලය තියෙනවා. ඒතර මෙහෙම ඉදිරිපත් වෙච්ච පක්ෂ ඊට පෙර මැතිවරණයේ තරඟ කරලා තියෙනවද කියලා එතුමා හොයලා බැලුවද? මේ මේ අපේක්ෂකෙක් මේ යම් පක්ෂකෙන් එනකොට. මා වැරදි නම් එතුමාගේ නිලධාරිකර කවුරු උත්තර දුන්නට කමන්නේ නැහැ මාධ්‍යකින් මේක මතු කරන නිසා. හරි. ඒතර එතුමා ඒ පක්ෂ මිලදී අරගෙන ඡන්දවලට ඉදිරිපත් වීමේ තක්කඩි වැඩේ නවත්තන්න එතුමාගේ තීරණ නීතිය ඇතුලේ ගත හැකි පියවර ගත්තේ නැහැ කියලා මම කියන්නේ. එකක්. දෙවෙනි එක ඒ අපේක්ෂකයා ඒ අපේක්ෂකයා මේ පක්ෂයේ කවද්ද බැඳුනේ මේ පක්ෂයේ එයා එයා ඒ යම් කාලයක් වැඩ කරලා තියනවද හරි මේ පක්ෂයේ සමාජිකයේද දත්ත වශයෙන් එහෙම නැත්නම් මේ පක්ෂයේ මිලදී ගත්තාද ඒක පිළිබඳ සොයා බැලීමේ ඉඩක් මේ තීරණ නීතිය ඇතුළේ තියෙනවා නමුත් ඒක එහෙම උනේ නැහැ කියලා මම කල්පනා කරන්නේ මේ ලකුණු දීමේදී ලකුණු අතර සමාන ලකුණු දෙන එක නොදී ඉන්න එක එතුමාගේ ලොකු වගකීමක් හැබැයි සමහර ලකුණු එහෙම සමාන ලකුණු මේ 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 ඡන්ද පත්‍රිකාවේ එහෙම දීලා තියෙනවා. හරි. දැන් සමාවෙන්නේ දැන්. ඒතර සමාන ඔව්. සමහර උදවිය අපිට කතා කරලා කිව්ව නැහැ. මේ ජනාධිපතිවරණය ඉදිරිපත් වීම අපි අපේ ප්‍රවේශය පමණයි. ඉදිරියේ මෙතිවරණ ක්‍රියාවලියට අවතීර්ණ වීමේ මූලික අඩිතාලම තමයි ජනාධිපතිවරණයෙන් දාගන්න කියලා ඇතම් සුළු කණ්ඩායම අපිට කතා කරපුවා. ඔව් එක එක මිනිසුන් එක එක පුද්ගලයන්ට මේ රටේ පොදු මහ ජනතාවගේ බදු මුදලින් වියදම් කරලා සෙල්ලම් දාන්න තමන්ට අපේක්ෂකයෙක් වෙන්න සුසුකම් හදාගන්න එහෙම රටේ නීති තියෙන්න බෑ. මම කෙසේ හෝ කියන්නේ මෙන්න මේ මහ විශාල පිරිසක් මේ විහිළු කාර්යෝ ටිකක් විශාල වශයෙන් එක එක පුද්ගලික අරමුණු හරි ඒ කාට හරි කඩේ යන්න හරි මොන හරි මේ ඉල්ලන්න ආපු එකේ යම් ප්‍රමාණයක් පාලනයකට තිබිර නීති යටතේ ලක් කරන්න මැතිවරණ කොමසාරිස්වරයා ඉඩ තිබුණා. ඔව්. එතුමා මොන පඬිතකම් කතා කරත්
ඒ එතුමාගේ වරදකුත් මේක ඇතුළේ තියෙනවා. මේක මෙහෙම වෙන්නේ. අපි ඒ සාකච්ඡාව ඇතරම මේකට අදාළයි තමයි. නමුත් අපි එතුමා තෝරගන්නේ නැහැ. ගොඩක් තිබෙන නිසා මම කියන්නේ. එතුමා ජනාධිපති කෙනෙක් හැටියට අපි තව තෝරගන්නේ නැහැ, ඡන්ද දෙන්නේ නැහැ. නමුත් අපිට කිසියම් ගැටලුවක් තියෙනවා. එතුමාගේ හැසිරීම තිබෙනවද කියලා විමර්ශනය කරන්න වෙනවා. සහ ඒ නීතියේ කිසියම් ඉඩක් තිබුණාද මේ නීතිය වැරද්දක් දක්තර මෙතිවරණයේ ජනාධිපතිරයා පත් කර ගැනීම මෙතිවරණ සඳ ඉදපත් වීමේ නීතිය ගැටලුවක් තියෙනවද කියලා එක වෙනම අපි විභාග කරන්න අවශ්‍යයි. නමුත් අපි කතා කරොත් ඔබතුමාගේ කලින් කිව්ව කාරණා කීපයක් එකමානවත්ව සංවාදයේ ඉදිරියට ගෙන්නන්න කැමතියි. දැන් ඔබතුමා මේ නැවත අපිට ගැටලුවක් තියෙන්නේ ඔබතුමා මතු කරපු පාර්ශවය තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළේ ජනතාවට විග්‍රහ කරගන්න කාලයක් තිබුණොත් ඉඩක් තිබුණොත් මේ වගේ අනාගත දිශාව කොහෙටද යන්නේ කියන කාරණා ඒක ජනතාව කල්පනා කළ යුතුයි කියලා. එහිදී ඔබ දැඩි චෝදනාවක් එල්ල කරනවා ජනතා විමුක්ති පෙරමුණට. ඒ කතාව නැවත අදලා අරන් අපි ඒක සමතක පත් කරන්නේ නැත්නම් අපිට චෝදනාවක් එනවා. ඔබතුමා ඒක නිඳිත ලෙස විවේචනය කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය එහෙම කරේ නැහැ කියලා. ඒකට අනිත් පක්ෂ එහෙම කරාද? ඔව් මම ඒකට මම දන්නේ නැහැ. ඔබතුමා හිතනවා නම් ඔබතුමාගේ මාධ්‍ය ආයතන ටිකෙන් හානියක් වුණා කියලා මම ඒකට සමාව ඉල්ලනවා. මම මේ වචනයක් පාවිච්චි කරා. ඒක ඇත්තටම මම මේ වචනේ එහෙම පාවිච්චි කරේ ඒක ඒ තරමටම පිළිගත නොහැකි නිසා. මේ රටේ කිරි ගොවිතැන දියුණු කරන්න කිරි ගොවියා සහ වී ගොවියාගේ අනාගත ඉරණම තීන්දුව කරන ප්‍රතිපත්තිමේ තීන්දුවක්. ඒක සම්බන්ධයෙන් අර තරමට දුප්පත් මතවාදයක් මම කලින් පාවිච්චි කරපු වචනේ වැරදි නම් මම මේ වචන දැන් අලුත් වචනයක් පාවිච්චි කරන්න. ඒක ඒ තරම් දුප්පත් නම් ඒක වේදනාකාරී. මොකද මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි වසර දැන් ගණනාවක් තිස්සේ කතා කරමින් ඉන්නවා මේ කිරි ගොවියාගේ වී ගොවියාගේ ප්‍රශ්න ගැන. ඒ නිසා අපිට මේක සිත් වේදනා දෙනවා. අපිට මේකට තරහා යනවා. ඒ තරහ මාධ්‍යකදී ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවද කියන එක මම කයි කිව්වෙ මම සමාව ඉල්ලනවා ඒ වචනේ පාවිච්චි කරාට. හැබැයි එහෙම ඒ වචනේ පාවිච්චි කළ යුතු වැඩ පහුගිය ආණ්ඩුත් කරලා තියෙනවා. දැන් අර රුපියල් මිලියන 12000ක වේදන් කරලා පිටරටින් හරක් ගෙනාපු එකට ගැනත් ඒ මම කලින් පාවිච්චි කරපු වචනේ තමයි කියන්න ඕන. ඒ වැඩේ කරේ කලින් ආණ්ඩුවේ. මේ ආණ්ඩුව ඒ වැඩේ දිගටම කරගෙන ගියා. දැන් ඒක තව ටිකක් ලොකුවට කරන්න තමයි මේ අනුරසාගේ මහත්තයා කියන්නේ. ඒ කියන්නේ ඔබතුමා ඒ රාජපක්ෂ ආණ්ඩුවටත් චෝදනාවක් තියෙනවා. චෝදනාවක් තියෙනවා. යහපාලන ආණ්ඩුවටත් ඒ චෝදනාව. ඒ තුමල්ලා ඒක ආයේ නැවත කරන්න හදනවා නම් ඒකට කියන්න තියෙන්නේත් ඔය මං ඉස්සෙල්ලා පාවිච්චි කරපු වැරදි ඔබතුමා වැරදි කියන වචනෙම තමයි. ඒක මාධ්‍යයේ පාවිච්චි කිරීම වෙන ප්‍රශ්නයක්. ඔව්. හරි. එහෙම නැත්තම් ඒ වගේ දුප්පත් ප්‍රතිපත්ති මේ රටේ අතිශය සාසිතේ බෞතර ගොවියාගේ ආදායම් මට්ටම තීරණය කරන ජීවිතයේ තීරණය කරන මේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඉරණම තීන්දු කරන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ওই විදිහේ පටු මේ මතවාද නම් ඉදිරිපත් කරන්නේ ඒක ගැඹුරට යන්නේ නැතුව ඒක ඉතින් ඒකට නම් ජනතාවගේ පාර්ශවයෙන් තව කාරණයක් විමසිය යුතුයි කියලා මම කල්පනා කරනවා අද දවසේ. දැන් මේ හැමෝම බලනවා මේ මැතිවරණ ඇතුලේ තමන්ගේ කොටහක් මොකද්ද කියන කාරණේ. දැන් ඒ නිසා ජනතාව කල්පනා කරමින් ඉන්නවා. දැන් මේ පක්ෂ නායකින් ගැන අපි කතා කරේ. ප්‍රධාන විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, අනුර කුමාර දිසානායක මහත්මයා. දැන් මේ වගේ කණ්ඩායම් විශේෂයෙන් අපි ප්‍රධාන පක්ෂ දෙක ගත්තොත් එහෙම මේ ප්‍රධාන අපේක්ෂයන් දෙන්න ගත්තොත් එහෙම දෙපැත්තේ ඉන්න. දැන් මේ අය වටා ඉන්න කණ්ඩායම් ඉන්නවා, කල්ලි ඉන්නවා. දැන්ටම ජනතාවගුණුත් කිසියම් අදහස් කීපයක් මත වුණා. මේ අය මේ නායකයන් පස්සේ ගමන් කරන්නේ දුවන්නේ කිසියම් වරදාන වරප්‍රසාද දෙන්නම් කියලාද දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අර කණ්ඩායම් එකතු වෙලා ඉන්නවා. මේ ආණ්ඩුවල හිටපු අපි අලුත් රටක් අලුත් දේශයක් වට අය පරණ මිනිසුට එකම මේ නායකවට එකතු වෙලා ඉන්නවා. ජනතාවගේ හෙට දවස තීරණය කරන්න ඔවුන්ගේ ඡන්දය තීන්දු කරන්න මේ කාරණා ප්‍රබල ලෙස බලපෑමක් වෙලා තියෙනවා. එතකොට දැන් අපි කෙබඳු ආකාරයෙන්ද මේ සෙසු අයගේ ක්‍රියාකාරීත්වය තීන්දු කරන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ රට හැදුවත් අර පිරිසමයි ආයේ වටේ ඉන්නේ. මේ පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ ඒ අපි අපේක්ෂිත දේශය හැදුවත් අර පිරිසමයි ඉන්නේ. දැන් ඒතකොට දැන් අපි නායකයන්ගෙන් ඔබට ගියාම මේ නායකයන් ඇතුළේ තියෙන පරිසරය කොහෙද කතා කරන්නේ, විභාග කරන්නේ? අපි ප්‍රතිපත්ති විතරක් කතා කරොත් ප්‍රමාණවත්ද? නැවත අපි මේ ප්‍රායෝගික ගැටලුව අපිට අපි කොහොමද මුණ දෙන්නේ? මොකද්ද අපිට දෙන විසඳුම? මෙහෙම ඔය ප්‍රශ්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට, සජිත් ප්‍රේමදාස මහත්තයාට, අනුරසනායක මහත්තයා බලයට පත් වුණත් කවදාරි ඉතිහාසයේ ඒක වෙන්න බැරිම දෙයක්. නමුත් අපි හිතමු එහෙම වුණොත් ඒත් එතුමාටත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මේ හොඳ මිනිස්සු තමන්ගේ වැඩේ කරලා තමන්ගේ ඩියුටි කරලා පැත්තකටලා ඉන්නවා. ඒ වරප්‍රසාද ගන්න හරි හොරකම් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. හැබැයි හොරු එහෙම නෙමෙයි. හොරු දිවාරය මොලේ පාවිච්චි කරන්නේ පැවිසි අතරම කොහොමද එහෙම කාගේ ආහාරි ගාවට කිට්ටු වෙලා ගේමක් ගහන්නේ කොහොමද කියලා. ඒ නිසා ඔවුන් දිනන්න අපේක්ෂකයා දෙසට හැරිලා අන්තිම මොහොතේ හරි පැනලා
ඒ ලං වෙන්න ගන්න උත්සාහයට ඒ අපේක්ෂකයන්ට දොස් කියලා හරියන්නේ නැහැ. හැබැයි නමුත් දැන් මම මේ මෙතනදී කොටබේ රාජපක්ෂ මහත්මයාගේ ප්‍රශ්න ගත්තොත් වෙනස්. එතුමා අලුතෙන්ම එන අපේක්ෂකෙක්. එතුමා දේශපාලඥයෙකුත් නෙමෙයි. එතුමා නිර්පාක්ෂික අපේක්ෂකෙක්. ඔව්. එතුමා මීට පෙර මේ දේශපාලන ප්‍රාදේශ සභාවකට ඡන්දය ඉල්ලලා නැහැ. එනිසා එතුමාට ඔය කියන තක්කඩිත් එක්ක තියෙන ගනුදෙනුව ඉතාම අඩුයි. ඒක ප්‍රායෝගිකව අපිට පිළිගන්න පුළුවන් දෙයක්. පුද්ගලිකව එතුමා එක කවුරු කවුරු ගනතුර හැමෝදේම අපි දන්නේ නැහැ. නමුත් ඒක මතු පිටින් පේන්න තියෙන සහ ඒක පිළිගත හැකි දෙයක්. එතුමා එහෙම මේ දේශපාලන මේ මේ කිලිටි ක්‍රීඩාවේ ඩර්ටි ගේම් එකේ හිටපු කෙනෙක් නෙවෙයි. යම් නැවුම් බවක් තියෙනවා. ඒ නිසා යම් උඩින් ඉඳලා මේවා දිහා බලන්න හැකියාවක් තියෙනවා. ඔහුගේ චරිතය ගැන අපි දන්නා චරිතය හැටියටත් එහෙම හොරුන්ට කිට්ටු වෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි කියලා විශ්වාසයක් පොදු සමාජයේ තියෙනවා. හරි. සජිත් ප්‍රේමදාස මහත්තයා ගැනත් එහෙම කියන්න පුළුවන්. හැබැයි සජිත් ප්‍රේමදාසට එහෙම නෙවෙයි. එතුමා දැනුත් ආණ්ඩුවක් ඇතුලේ ඉන්නවා. මේ ආණ්ඩුවේ පිරිස මංගල සමරිර මහත්තයා තමයි බලන් ඉන්නේ ඊළඟ මුදල් ඇමති වෙන්න. ආගමතුමා කියනවා කවුරු සජිත් දින්න ගාම මම තමයි ආගමති. එහෙනම් මේ තියෙන තත්ත්වය එසේම පවතිනවා. පක්ෂයක් හැටගත්තාම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ කිසියම් දීප්තිමත් නායකයෙක් නෙමෙයිද ඇත්තටම ඒ පක්ෂය ඇතුලේ යෝජනා කරන්න උනේ? නෑ, එහෙම තර්කයක් තියෙනවා. නමුත් හැබැයි දැන් උදාහරණයක් ගමු. එතුමාම දැන් එතුමා ජාතික ආරක්ෂාව ගැන කියනවා. ඔව්. මම කියන්නේ එතුමාටත් දැන් මේ බරව මේක ගැලවෙන්න බැරුව ඇති. රයිට්. මම කියන්නේ එතුමා මේකට 100%ක් කැමැත්තෙන් කියලා කවුද 100%ක් පරදින්න හේතු වෙන මරාලයක් තමන්ගේ කර්මත ගොඩ ගහගන්නේ? ඔව්. දැන් හිතන්න එතුමා ජාතික ආරක්ෂාව රකින්නවා කියලා කියනවා. එතකොට දෙපැත්ත දැන් අපුඩි ගන්න කවුද? මේ කවුද අපේ මේ මේ සහරාන්ගේ පිටේ බෝම්බ බඳින්න උදව් වුණා කියන ඇමතිවරු දෙන්න. ඈ මම නම් කියන්නේ හරි දෙපැත්තෙන් ඉන්නවා. ඒ දෙන්න තමයි අපුඩි ගහන්නේ. ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියව අපුඩි ගන්නේ. අර චෝදනා එල්ල වෙලා කට උත්තරයක්වත් ගන්න ආණ්ඩුව බය වෙච්ච දෙන්නෙක් ඉන්නවා. සහරාන් එක්ක ගනුදෙනු කරා කියලා ඒ දෙන්නට සාක්ෂි තියෙනවා. හැබැයි මේ දෙන්න අපුඩි ගහනවා ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියනකොට. සජිත් ප්‍රේමදාස මහත්තයාට මොකක්ද දැනෙන්නේ කියලා මන් දන්නේ නැහැ. එතුමා මහජනයාට දැනෙන දේ දන්නවනම් එතුමාට බය හිතෙන්න ඕන. එතුමා ඉතිහාසයේ මේ දෙන්නව පැත්තකට දාන්නත් බැරුව ඇති. ඈ මේ දෙන්නගේ ඡන්ද ටික උනින්ද මේ දෙන්න දෙපැත්තේ තියාගෙන අපිව රවට්ටන්න හදනවා. මම එක උදාහරණයක් මම කියන්නේ. ඒක පැහැදිලි උදාහරණයක් නේ. ඕනම මෝඩයෙකුට තේරෙන්න ඕනනේ. දැන් මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෑත කාලීන සිද්ධියට සම්බන්ධ දෙන්න ස්ටේජ් එකේ දෙපැත්තේ දැන් අපුඩි ගහද්දි එතුමා ජාතික ආරක්ෂාව කියනවා. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම දෙවෙනි එක තව ප්‍රශ්නයක් විමසුවොත් දැන් එතුමාට මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඡන්දය ලබා ගැනීම ඕමනාව මත එහෙම කටයුතු කරන වෙන්න බැරි නෑ. හැබැයි අපි තර්කයක් හෙට ගෙනවොත් එතුමාගේ ඉතිහාසයේ ක්‍රියාකාරීත්වය එතුමා කොයිතරම් දුරට මේ කාරණාව වෙනුවෙන් වැඩ කරලා ඉන්න බැයිද? ඉතිහාසයේ මේවා සම්බන්ධයෙන් එතුමා ඒ ගෙවල් හදන තාත්තගේ උරුමේ හැටියට භාණ්ඩාගාරයෙන් සල්ලි දුන්නම භාණ්ඩාගාරයෙන් සල්ලි දෙනකොට ඕන කෙනෙකුට ගෙවල් හදන්න පුළුවන් කියලා තර්කයක් තියෙන පුළුවන්. හැබැයි එතුමා ඒක ගැන තමයි කතා කරන්නේ. එතුමා මේ සංකීර්ණ ප්‍රශ්න ගැන මතය පළ කරලා නැහැ ඉතිහාසයේ කවදාවත්. ඔබත් මම කොහොමද එහෙම කියන්නේ? නෑ, ඉතින් අපිට දැන් මේ සහරාන්ලගේ මේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් මොනවද එතුමා පැහැදිලි මතයක් ප්‍රකාශ කරාද කිසි දවසක? නැහැ. බෙදුම්වාදය සම්බන්ධයෙන් එතුමා එහෙම ස්ථීරසාර දැඩි තීන්දුව අරගෙන පක්ෂය ඇතුලේ හැපිලා මොනව හරි කරාද? හරි. එහෙම එකක් අපි දැක්කේ නැහැ. හරි. ඊළඟට එතුමා කියන දේවල් වල පරස්පරයක් තියෙනවා. මම එතුමාට පමණක් පහර දෙනවා කියන එක නෙමෙයි. දැන් එතුමා කියනවා මම බුද්ධාගමට හිමිතන දෙනවා ඔක්කොම රකින්නවා කියලා කියනවා. හැබැයි එතුමාගේ අමාත්‍යංශයේ ඇතුලේ මීට පෙර 2007 තහවුරු මම පොඩි උදාහරණ කියන්නේ 2007 තහවුරු කරපු ආයතනයක් තිබුණා. 2007 ආරම්භ කරපු ආයතන පුරාවස්තු රකින්න. මේක උදාහරණයක් කියන්නේ එතුමා කියන දේ සහ කරන දේ අතර තියෙන පරස්පරය. පුරාවස්තු රකින්න පුරාවස්තු පොලිස් කාර්යාංශයක් හදලා තිබ්බා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලේ. ඒක 2007 ආරම්භ කරේ. වගේම කියන්නේ වගේ මගේ චක්‍රලේඛන පව කියන්න කවුරු හරි ප්‍රශ්න කරනවා. 2007 2012 හිටපු පොලිස්පති ඉලංගකෝන් මහත්මයා ඒක පොලිස් කොට්ටාසයක් ලෙස දියුණු කරා. පැය 24ම ක්‍රියාත්මක වෙන පොලිස් නිලධාරීන් 50ක් විතර පිරිසක් අනුයුක්ත කරලා ඒක විශාල වශයෙන් ඒක හේතු වුණා මේ පුරාවස්තු විනාශ කිරීම ඉඩම් අත්පත් කර ගැනීම ක්‍රියාවලියට යම් ආකාරයක පාලනයකට යටත් කරා. හැබැයි 2018 දෙසැම්බර් මාසේ වෙනකොට ඒ පොලිස් නිලධාරීන් ප්‍රමාණය දෙන්නෙකුට අඩු කරා ඒ සියලු එක සම්පූර්ණයෙන්ම ඒකේ ක්‍රියාවලිය නවත්තලා දාන තැනට ගෙනාවා. කර්මන්නේ කරා. අකර්මන්නේ කරා. සමහරට ඒක මේ අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාසත් දන්නේ නැතුව නිලධාරීන් කරා කියලා හරි වෙන්න පුළුවන්. හැබැයි මොකක් කවුරු කරත් මේ පොලිස් නිලධාරීන් 50 මේ යුනිට් එක නඩත්තු කරන්න බැරි කමක් තියෙන විදියක් නැහෙනි. ඒක බැරි කම නෙවෙයිනි. ඒක කවුරු හරි මේක කරන්නේ මේ වැඩේ අවුල් කරන්න.
මේ පුරාවස්තු විනාශ කරන වැඩේට පක්ෂපාත කෙනෙක් තමයි මේ යුනිට් එක අවුල් කරන්නේ. එහෙමනම් මොන එතුමා එක දැක්කේ නැද්ද? එකට පියවර ගත්තේ නැද්ද? මේක එළිදරව් කරාම හරි එතුමා මොනවද කියන්නේ කියලා අපි බලමු. මේක එතුමාට ඇහෙත් දන්නේ නැහැ. ඔව්. අපි මම කියන්නේ මේ කියන දේ සහ කරන දේ අතර ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් මේ ඉස්ලාම් මතවාදයට උදව් දීපු පිරිස් වේදිකාවේ තියාගෙන ඉන්නවා. ඊළඟට සදාචාරය ගැන කතා කරමින් මහින්ද රාජපක්ෂ කාලේ මහින්ද රාජපක්ෂට දේශපාලන මිනිවල කපන්න උදව් කරපු ප්‍රධානම දෙන්නෙක් හිටියා. ඔවුන් දෙන්න ඒ උදල්ලම අරගෙන මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට දේශපාලන වල කපපු උදල්ලම අරගෙන දැන් ගොඩ වෙලා ඉන්නවා සජිත් මහත්තයාගේ වේදිකාවේ. පයින් ගහලා එලිට දාන්න ඕනනේ. දෙන්නේ එකනේ කැලණිය පැත්තේ අනිත් එකන අම්බලගොඩ පැත්තේ. මම නම් කියන්නේ එකකින් කියවන්නේ බැරිද ඔබතුමගේ ප්‍රකාශයෙන් කෙසියම් ආකාරයට වක්‍රව කියන්නේ නැද්ද අනිත් වේදිකාව පිරිසිදුයි කියලා? නෑ අනිත් වේදිකාවත් පිරිසිදුයි කියන්නේ හැබැයි මෙහෙම වටේ ඉන්න කට්ටිය පිළිබඳව එහෙම චෝදනා නැද්ද? නෑ මම කියන්නේ මෙහෙම මහා පරිමාණයෙන් ඇසට් දුටු සැනින් දැන් මේ පෙරද අපි දැක්ක මේ සින්දුවක් කීකේ ඉන්නවා අර මහින්ද රාජපක්ෂ පාලනයේට NGO මහත්වරු එහෙම තද්දට ගැහුවේ මේ චරිතය පෙන්නලා. ඒ චරිතය ඒ තරම් ජරාජීර්ණ වෙච්ච චරිතයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම කැත කරන්නම හේතු වෙච්ච පරාජයට විශාල වශයෙන් දායක වෙච්ච කෙනෙක්. දැන් මේ මිනිස්සයා දැන් NGO මහත්වරු බවනෝ කියනවද දන්නේ නැහැ. මෙන්න ඊ පෙරද මේ සජිත් මහත්තයාගේ වේදිකාව නැගලා ඉන්නවා. එතුමාට හම්බෙන ඡන්දයක් නම් තියෙයි කියලා හිතන්න බෑ. තියෙන එක කැඩෙන එක තමයි වෙන්නේ. හැබැයි එතුමා එක ඉවසා දරාගෙන එයා වේදිකාවේ තියන් ඉන්නවා. දැන් අම්බලන්ගොඩ හදයත් විශාල දූෂණ වංචාවලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්තයා අවමානයට නින්දාවට ලක් කරපු පුද්ගලයා දැන් මෙන්න නැගලා ඉන්නවා. මහා දූෂිතයෙක් ලෙස හංවඩු ගහපු කෙනා. ඒතර කොහේ වට උත්තර? අපි දැන් මේ උත්තර ජනතාවට හිතන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි ජනතාව කවද්ද මේවා ප්‍රශ්න කරන්නේ? තමන්ව ළඟට එන තමන්ගේ ඡන්දය, ඔබේ වටිනා ඡන්දය ඉල්ලන උදවිය ප්‍රශ්න කිරීම සඳහා ඔබට කවුද ශක්තිය දෙන්නේ? කවුද ඔබට ඒ හයිය දෙන්නේ? ඒ හයිය ඇතුලේ තමයි ඔබේ දේශපාලන නියෝජනය තියෙන්නේ. ඒ නිසා ප්‍රතික්ෂේප නොකර ඔබේ හඬ, ඔබේ ප්‍රශ්න කිරීම, ඔබේ විග්‍රහය සකස් කර ගැනීම ඔබට ඉතා වටිනවා කියන කාරණයක් මතක් කරනවා. ඔබ නින්නාද සජීවී සංවාදයේ සමගයි අපි සම්බන්ධ වෙන්නේ. ජනාධිපතිවරණ ඉදිරියේ නායකින්ගේ හැසිරීම පිළිබඳ අපි කතා බහ කරනවා. අද දවසේ ඔබේ අවසාන විරාමයට අපි යන්න සූදානම්. රැඳී සිටින්න අපි සමග. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. බොහොම උණුසුම් කතා බහක් අද දවසේ. උණුසුම් කියලා මා සඳහන් කළේ මාතෘකාවත් උණුසුම්, ඔබත් උණුසුම්, රටත් උණුසුම්. දැන් අපිට දේශපාලන ඔලුවක් තියෙනවා. දේශපාලනයක වශයෙන් අපි කල්පනා කරනවා කඩේදී, නැත්තම් මගතොටේදී, බස් රථයේදී, සාමාන්‍ය තැනදී, ඔබ වෙළඳපොළේදී මුණ ගැහුණ තහනවා මේ සැරේ කාවද දන්නේ එන්නේ වගේ කියන කතාවක් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ඒ විග්‍රහය ඇතුලේ ඔබ තමන්ගේ ප්‍රශ්නය කියන්නත් බය වෙනවා. තමන් කාටද අවශ්‍ය නැහැ. මේක රහස් ඡන්දයක්. හැබැයි මේ ඡන්දය පිළිබඳ ඔබ තීරණ ගන්න පදනම ශක්තිමත් කිරීම කෙසේම් රටක සංනිවේදකයන්ට පැවරණ කාර්යයක් ලෙස අපි කැමති හොඳ පැහැදිලි දේශපාලන සංනිවේදනයක් හදන්න. අපි කැමති අන්තිම තීරණාත්මක මොහොතක ඉන්නේ. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. එමුතුකට යන්න සූදානම්. අයබෝන් ඔබට. අයබෝන්. 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 මේ නින්නාද වැඩසටහන ස්තුතිවන්තයා අමාත්‍යා. බොමසෝදේ අද මේ මධ්‍යස්ථ අදහස් ඉදිරිපත් කිරීම අපි ස්තුතිවන්ත වෙනවා. මම කියන්නේ මේ රජයේ ආවට පස්සේ මේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 පරිවැරි කෙරුවා. ඉතින් එතනදී මේ දැන් මේ ඉදිරිපත් කරලා තියෙනවා ඒක අපේක්ෂකයන් කිලෝ එකට රුපියල් 50 දෙනවා කියලා. ඉතින් මම කියන්නේ ඒක සාධාරණයි. මොකද රුපියල් 10,000 වැඩි වෙනකොට අද ගොවිව අන්ත අතරන තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාවක. ඉතින් ගොවියකට රුපියල් 50 දෙනවා කියන්නේ මං අහන්නේ අතරේ රුපියල් 15,000 විතර ලාභයක් ගොවියෙකුට ලැබෙනවා. ඉතින් මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුළුවන් නම් 50 වැඩි කරන්න කියලා තමයි කියන්නේ. මොකද මේ අවස්ථාවේ මේ පන්තිය ගැන කතා කරන්නේ දැන් මෙතන කතා කරපු රාජ්‍ය සේවකයෝ කතා කරේ මම බලන්නේ ඒගොල්ලෝ පැත්ත විතරයි. ඔව්. 75% සමුගේ වාදීදයන් 125% තමයි ජනතාව ගැන කතා කරන්නේ මේ ඉන්න උපදේශක. ඔව්. අපේ කණගාටුවක් තියෙන ජනතාව ගැන 75% කතා කරලා සමුගේ ගැන 125% කතා කිරීම වැදගත් කියලා මං
ඔබතුමගේ නමත් කියන්න කැමති අපි. මම සරත් වික්‍රමසිංහ කඩලේ. ඔව්. කඩලගෙදර සරත් මහත්මයා බොහොම සුදී කතා කරාට අවසාන මොහොතේ අපේ අපි හිතනවා නිෂ්පාදකතුමන් ආය දුරකථන ඇමතුම වලට යන්නේ නැති වෙයි. අත්‍යවශ්‍යම කාරණාවක් තිබුත් ඔබතුමා අපිට දන්වන්න. අපේ බොහොම තීරණාත්මක වෙලාවක් දැන් ජනාධිපතිවරණ ඉදිරියේ නායකින්ගේ හැසිරීම විනිශ්චයට ලක් කිරීමේදී වෛද්‍ය ජීවක බණ්ඩාර මහත්මයානේ දැන් කොහොමද මේ පුද්ගල සාධක බලපානේ අන්තිමටම අපි ගත්තාම මේ තීරණාත්මක සාධකයක් නායකයා රටක. අපි දන්නවා කණ්ඩායමක කූඹිරැල්ලක මේ මෙසේ ජනපදයක නම් අපි නායිකාවක් ඉන්නේ, රජිනක් ඉන්නේ. හැබැයි හැම තැනම නායකත්වය තීරණාත්මක සාධකයේ බවට පත් වෙනවා. මේ එතකොට දැන් මේ මේ මැතිවරණය ඇතුලේ නායකත්වය පිළිබඳ විභාග කිරීමේදී අපිට කෙසියම් නිර්ණායක තිබෙනවද? දැන් මේ ඔබතුමාගේ අදහස. ඔව් නිර්ණායක තිබිය යුතුමයි. මොකද අපි තමයි මේකේ තීරණාත්මක බලවේගය. කවුද අපේ රටේ ලීඩර්ෂිප් එක, එහෙම නැත්නම් නායකත්වය ගන්නේ? නායකත්වය ගන්න පුද්ගලයා තුළ තිබිය යුතු ලක්ෂණ මොනවද කියන එක විශේෂයෙන්ම අපි දකිනවා මේ දස්වල වේදිකාවල එක එක අදහස් ඉදිරිපත් කරනවා, එතුමන්ලාගේ පොරොන්දු පත්‍ර දෙනවා. මේ පොරොන්දු පත්‍රය දෙනකොට අපි එකෙන් තුලින් එයාගේ නායකත්වය කොච්චරක් තියෙනවද කියන බලා ගන්න ඕනේ. ඇත්තම කිව්වොත් එහෙම අපි දකිනවා මේ ඊපෙර තමයි දැක්කා එක්තරා අවස්ථාවක සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා කියනවා මේ මන්ත්‍රීවරුන්ට තියෙන සියලුම පර්මිට් වාහන අතර කරනවා. බොහොම හොඳ අදහසක්. ඒකෙන් එන මුදල් වලින් රට සංවර්ධනය කරනවා, ජනතාවට කණ්ඩ දෙනවා. මන් දන්නේ රටකට එන පර්මිට් එක කැන්සල් කරපම රට ආදායම ආවේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක්. මේව අපිට පෙන්ලා දෙන්න ඕනේ කොහොමද එහෙම ආදායමක් එන්නේ කියලා. මොකද පර්මිට් එක කැන්සල් කරාට ආදායමක් එන්නේ නැහැ. ආදායම උපයා ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මේ වගේ විහිළු සපයන නායකත්වයක් කොහොමද අපි රටේ ඉදිරි බලාපොරොත්තු වෙන්නේ කියන මට පෞද්ගලික ප්‍රශ්නයක්. එතුමාට විතරක් ඒ චෝදනාව කරන්නේ යනිත් දේශපාලන නායකයන්ගේ. ඔව් එයාලත් අපි එයාලා වෙනුවත් ඒ විදිහම තමයි එයාලත් ඉදිරිපත් කරන මතවාදය. ඒ වගේම යම් ආකාරයකට අපිට නොගැලපෙන එහෙම නැත්තම් නොදියුණු අදහස් ඉදිරිපත් කරොත් අපිට සිද්ධ වෙනවා එහෙම කියන්නේ. නමුත් මේ අපි දකිනවා විශේෂයෙන්ම මේ අද රට තුළ සමාජය තුළ අපිට මේ බෙදන්න ලෑස්ති වෙන හුඟක් දේවල් දැක්කම මේවා විහිළු සහ අපිට දරුවොත් එක්ක එක්තරා අවස්ථාවක වාඩි වෙලා ප්‍රවෘත්ති බලන්න බැරි තරම් තත්ත්වයකට පත් කරලා තියෙනවා. අපි ඔව් අපි ඒ වගේ දේවල් අනිත් පැත්තෙන් සිදු නොවන නිසා අපිට ඒ වෙනස් කතා කරන්න බැහැ. සිදු වුණොත් අපි ඒක ගැන කතා කරන්න සූදානම්. අපි බොහොම ස්වාධීන කණ්ඩායමක්. හොඳයි. හරි. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි පැත්තකින් තියමුකෝ. ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමූහයක් පක්ෂයක් නැත්නම් කණ්ඩායමක් එකතුලා පුද්ගලයාගේ නායකත්වයේ වැඩි දායකත්වයේ මත හැදෙන්න පුළුවන්. හැබැයි මේ රටක නායකයා කියන කෙනා පෞලක සමාජයක ගමක රටක නායකයා කියන කෙනා තීරණාත්මක සාධකයක් වෙන්නේ කොහොමද රටට නායකත්වයක් දෙන්නේ? ඒ කොහොමද නායකත්වයේ ගුණංග අපි නායකත්වය අපි බලන්න ඕනේ gederi. හොඳම නායකත්වයේ අපේ අපච්චි කෙලින් ඉන්නවනම් අපි gederi ඉන්නේ බොහොම සීරුවේ. අපේ අපච්චි සමාජයට නොගැලපෙන විදිහ කතා පවත්වන, සමාජයට නොපිළිගන්න පියෙක් නම් gederi ඉන්න දරුවෝ ටිකක් ගැන අනිත්‍ය බලන්නේ ඒ විදිහම තමයි. සමාජ බලන්නේ තේ විදියට. නමුත් අපේ අපච්චි බොහොම ඍජුව කතා කරන, ඍජු වැඩ කරන, රට වෙනුවෙන් ක්‍රියාත්මක වෙන බය නැති වීරයෙක් නම් අපි දකිනවා එයා විහිළු සපයන්නේක් නෙවෙයි නම් අපි දන්නවා අපේ අපච්චි වචනයක් කිව්වොත් ඒ වචනේ ක්‍රියාත්මක වෙන ආකාරය කොහොමද කියලා. ඒ වගේම තමයි රටේ නායකයෙක්. එයා විහිළු සපයන්නේ කවටෙක් වුණොත් අපි දකිනවා කොහොමද රටක් ගෙනියන්නේ කියලා. ඒ වගේ තත්වයකට අද රට කොහොමද දැන් අපි වේදිකාව දැක්කහම අපිට විහිළු සපයන වේදිකාවක් බවට පත් වෙලා තියෙන සමහර අවස්ථාවල ඉතින් මේවා දකින්නකොට අපි හිතන මේ අපේ නායකත්වය රටේ ලීඩර්ෂිප් එක ගන්න තියෙන නායකයෝද මේ කියලා. ඉතින් මේ නායකයා විශේෂයෙන්ම gedara නායකත්වය තිබුණ කෙනෙක් වෙන්න ඕනේ. අපි දන්නවා අපි gedara ඉන්නකොට අපේ දරුවෝ ටික අපිට පාලනය වෙනවා. ඉතින් අපේ දරුවෝ පාලනය කරන්න අප්පච්චි බොහොම ඍජුව ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ රටේ අප්පච්චි කෙනෙක් අපි බිහිරව ගන්න නම් ශක්තිමත් යෝධ පෞරුෂත්වයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අපේ එක කාරණයක් ඔබතුමා කිව්වේ දැන් සාමාන්‍ය නායකත්ව බොහෝ දෙනෙක් දන්නවා නායකත්ව වැඩමුළු සඳහා නායකත්ව පුහුණුවීම් සඳහා උගන්වන සාමාන්‍ය දේවල් ටිකක් තියෙනවා. දැන් අපිට ඒ වගේ කාරණා මෙතනින් සැලකිල්ලට ගන්න පුළුවන්ද කියන කාරණේ අපි දන්නේ නැහැ. රටක් හැටියට දැන් බොහෝ දේවල් කියන්න පුළුවන් කතා. දැන් ඇත්තටම මේ වෛද්‍ය වසන්ත බණාර මහත්මයා දැන් මේක බොහොම මේ සංකීර්ණ ගැටලුවක්නේ. අපි මේ සංවාදයේ අවසානයේත් එමින් ඉන්නේ සංකීර්ණ ගැටලුවක්. මිනිසුන්ට කාවද විශ්වාස කරන්න පුළුවන්? හැමෝම කියනවා මේ වේදිකාවෙත් කියනවා මමයි රට හදන්නේ, මේ පැත්ත කියනවා මමයි රට හදන්නේ කියලා. දැන් තව පැත්තකින් කියනවා මම 1000ක් දෙනවා, මම 1500ක් දෙනවා. මොකද්ද මේ සල්පිල? දැන් මේ සල්පිලෙන් එහාට ගිහිල්ලා සැබෑ නායකයෙකු රට තෝරගැනීමේදී විනිශ්චය ලක් කරන්න ඕන කාරණා පිළිබඳ සර්කිලටු පත්‍රණ මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලත් අපි සඳහන් කරේ අපි දෙදෙනාම කිව්වේ මේ වේදිකාවේ කියන වචන වලින් නෙවෙයි මහජනයා
මේ නායකත්වයේ ගුණය සොයාගන්න ඕන බලාගන්න ඕන දකින්න ඕන ඒ එක්තරා විදිහක ක්‍රියාකාරීත්වයෙන් සහ ඒක ඒ කියන කරුණු පිළිගත හැකිද එහෙම නැත්නම් ඒවා විශ්වාසනීයද කියන එකත් හේතු වෙනවා. ඒ කියන්නේ මහජනයාට බැලූ බැල්මට පෙනෙන මොනෝහරි තකතිරු පොරොන්දුවක් දෙනවා නම් ඉතින් මහජනයා මනගන්න ඕනේ ඉතින් අනේ මෙයාට නම් මේ රට කරන්න පුළුවන්ද කියලා. ඒක එහෙම අර මේ ක්‍රිටිකල් තින්කින් කියන එක මේ දවස්වල මහජනයා විසින් ඇති කරගන්න ඕනේ. මේ දැන් මෙතුමා අර කියපු එක දැන් අර පර්මිට් එකක් අවලම් කරාම රාජ්‍ය ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක රජයට ලැබිය යුතු ආදායමක් නොලැබී යනවා පර්මිට් එකක් දුන්නම. හැබැයි පර්මිට් එක නැවතුවා කියලා ආදායමක් ලැබෙන්නේ නැහැ භාණ්ඩාගාරයට. ඒතර ඒක එහෙම කිව්වම මේ භාණ්ඩාගාරයේ රටේ ආදායම් ලැබෙන ක්‍රියාවලිය ගැන අවබෝධයක් නැද්ද පාලකයට කියලා හිතන තරමට එතකොට මාජනට හිතෙන්න පුළුවන්. නායකයාගේ දැනුම කියන එක හරි වැදගත් වෙනවා. මෙතුමා දැනුම කියන එක විතරක්ම නෙවෙයි. ඉතින් මං කියන්නේ දැන් මාර කලින් කිව්වේ දැන් භාණ්ඩාගාරයට සල්ලි හම්බෙනව නම් වෙන කොහෙන් හරි දෙවියන් වහන්සේ කෙනෙක් ගෙනල්ලා දෙනව නම් ඕනෑ තරම් ගෙවල් හදන්න පුළුවන්. ඕනෑ තරම් දේවල් කරන්න පුළුවන්. සල්ලි බෙදන්න පුළුවන් ගැබිනි මාතාවට 30,000 වුණා 50,000 ඕ ගෙවන්න පුළුවන්. හැබැයි කොහෙන්ද භාණ්ඩාගාරයට සල්ලි එන්නේ? ඒ රට අලුත් තැනකට ඇරයන්නේ කොහොමද? ඈ වොක්සගන් ෆැක්ටරි වගේ එකක් දාලාද එහෙම කලින් දානවා කියලා කිව්වා. ඒකෙන් ඔක්කොම රටේ ප්‍රශ්න විසඳනකෝ. ඒක ෆැක්ටරි තාම මේ මම හිතන්නේ සාකච්ඡා කරමින් ඉන්නවා. තාම අවුරුදු 5ක් ගියා. ඒතර කොහොමද මේ රටේ මොන විදියටද මේ රට මේ තියෙන තැනින් උඩට ගන්න මේ ණය කන්දරාව රුපියල් වැටිලා පහලට? ඒතර මේවා සම්බන්ධයෙන් ගැඹුරින් මතවාද ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් ජාතික ආරක්ෂාවට අර කියන අර දෙන්න දෙපැත්ත තියාගෙන පුඩි ගහනකොට සනීප ආරක්ෂාව ගැන කිය කතා කරනවා. මෙතුමා කියනවා ඒ දරුවෝ ඉන්න තැන මොනවද ඒවා කියලා ආපුවමත් කියන්න අමාරුයි. ඒතර දැන් පාලකේ කේයුතු දේවල් දේවා කාන්තාවන්ගේ සනීප ආරක්ෂාවට අවශ්‍ය දේවල් නොමිලි ලබා දෙනවා කියලා ජනාධිපතිවරයා කියනවා. ඒක මේ රටේ ජනතාවට විහිළු කරනවද කියන ප්‍රශ්නේ එනවා. මම ඒක අපේක්ෂකයෙක් මේ විවේචනය කරනවම නෙවෙයි. නමුත් මාර කලින්ක දැන් ඔබතුමා නායකත්වය අපි දන්නවා. අර මා කලින් කියපු දෙන්න ඉන්නවනේ. කියන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එතුමාගේ ප්‍රතිරූපයට නරකම බලපෑම එල්ල කරපු දෙන්නා. ඒ කියන්නේ කිසිදු විනයක් නැති විහිළුකාරයෙක් විතරක් නෙමෙයි මහා තක්කඩියෙක් ලෙස රස්ත්‍යාදුකාරය කාරීත්වයේ ඒ ආණ්ඩුවට ආරෝපණය කරපු ප්‍රධාන දේශපාලඥයා. නමුත් එක්කෙනෙක් දෙවෙනි කරණය දූෂණ වංචාව සම්බන්ධයෙන් ඉහළින්ම ඒ ආණ්ඩුවට සහතිකය දීපු කෙනා. හැබැයි මට එක විශ්වාසයක් තියෙනවා මා දන්නා පරිදි ගෝඨාභය රාජපක්ෂ ගාව මේ දෙන්නට ඉන්න බෑ. දැන් මම කලින් විමසන්නේ නමුත් ඒ ඉතිහාසය ඇතුලේ මේ දිනන එක්කනායක ඒ සම්පූර්ණ මේ අය එකතුන් නැද්ද? ඒ අය රැඳෙන්න උත්සාහුන් නැද්ද? දැන් අපි කොහොමද විශ්වාසයක් තබන්නේ? ඔබතුමාට කියන්න පුළුවන් එහෙනම් මේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි දිනන්න යන්නේ නිසා මේ දෙන්න එතනට ආවේ කියලා. එහෙම තර්කයක් ගේන්න පුළුවන්. මේ අය දිනන තැනට තමයි යන්නේ. එහෙනම් මෙයා දිනනවා ඇති කියලා. කමක් නැහැ එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි මට හිතෙනවා මොවුන්ට කොහේ හරි තැනක් ඕන හේත් වෙලා ඉන්න. හැබැයි මෙතන ඉන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය සමග මෙවැනි දෙන්නෙකුට නම් කිසිසේත්ම පෑහෙන්න බෑ කියන එක රටේ මහජනයා දන්නවා. ඔව්. ඒ එහෙම තක්කඩි දෙන්නෙකුට මෙතන ඉන්න බෑ. ඒ නිසා වෙන්න පුළුවන් ඔහු පැනලා ගියේ කියලා අපි කල්පනා කරා. හරි. ඒ උතුමාගේ විග්‍රහය. අපේ නැවතවතාවක් දැන් මේ ප්‍රශ්නේදී තව අපිට එක පැත්තක් විතරයි තියෙන්නේ මේ දැන් අපේ දැන් දිගටම ආණ්ඩු ගණනාවක් අපි මුහුණ දුන්න ප්‍රධාන ගැටලුවක් තියෙනවා මේ ජාත්‍යන්තර සැලසුම් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන ජාතික භෞතික සැලැස්ම සඳහා ව්‍යාපෘති සකසලා බිම හදලා බිමේ සැලසුම් එලලා මේ ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් ලෝකයේ සැරසෙන මොහොතක දැන් අපි ඇත්තටම මේ එන නායකයා කොයිතරම් දුරට ජාත්‍යන්තරකරණය ඇතුළේ වැඩ කරයි දැන් විශේෂයෙන් වාමගාමී දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන හැටියට අධිරාජ්‍යවාදී ගැත්තෙකු හැදුවොත් අපි මේ දක්ෂිණාංශික නැත්නම් මේ ධනවාදී අර්ථක්‍රමයේ ධනවාදී පක්ෂ ඇතුළේ අපිට මේ ගමන යන්න බෑනේ. ඒ නිසා මේ එන පාලකයෝ කෙබඳු ප්‍රතිචාර දක්වාවිද ජාතික භෞතික සැලසුම් වැනි ක්‍රියාත් මේ සැලසුම් වලට? දැන් ඉතිහාසයේ එකත් නායකත්ව පෞරුෂය මත තමයි තීන්දුව වෙන්නේ. ඒ කියන්නේ මේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියන එක මේ අධිරාජ්‍යවාදී දැන් මේ හැම එකටම අධිරාජ්‍යවාදී කියනවා කියලා යමක් කියන්න පුළුවන්. නමුත් මේ ඔය ඇමරිකානු MCC ගිවිසුමට අවශ්‍ය දේවල් ඕක ඇතුලේ තමයි තියෙන්නේ. ඔතන ඔය නිලධාරීන් ටිකක් උඩින් පාවිච්චි කරනවා විවිධ ප්‍රොජෙක්ට් හරහා ණයදන ආයතනවල ව්‍යාපෘති හරහා මොළ හොදපු පිරිසක් ඒක ඇතුළට ගෙනල්ලා තියෙනවා මේ ක්‍රියාවලිය ඇතුළට. දැන් නීති හදන්න පවා නීති කටුම්පත් අංශවලට යන්නේ හදපු නීතියක්. ඉතින් කරන්නේ සීල් එක ගන්න එක.
මේ එළියේ ක්‍රියාත්මක වෙන මේ සැලසුම් හදන නීති හදන යම් කණ්ඩායමක් ඉන්නවා, විශේෂයෙන්ම පිටරට පිරිසක් මේ ඇවිල්ලා ඉන්නව, සුදු හැම තියෙන පිරිසක් කොළඹ ප්‍රසිද්ධ හෝටලයක නැවතිලා මේ කටයුතු වල ඉදලා ඉන්නවා. සමහර අය දැනටමත් ඔය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ මෙහෙ ඉන්න අධ්‍යක්ෂවරු දෙන්න ඇවිල්ලා ළමයිත් ඉස්කෝලේට දාලා මම මේ වගකීමෙන් කියන්නේ. ඒ අය දැනටමත් ඇවිල්ලා ඉන්නේ. හරි, එතකොට මේ මෙහෙම ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි ඒවට යටත් වෙයි කියලා හිතන්න පුළුවන් පාලකයා කවුද කියන එක එහෙම හිතුවොත්. ඔව්. දැන් අපි බලුවොත් දැන් සදිච් ප්‍රේමදාස මහත්මයා මේ සියල්ල ඉවසා දරා ඉන්නවා. ඔව්. ඒ ඉවසීමේ ගුණයත් පාලකෙකුට තියෙන්න ඕනේ, ඒක හරි. හැබැයි ඉවසීමේ ගුණය තියෙන්න ඕන යම් කාරණා සම්බන්ධයෙන්. හැබැයි මේ අධිරාජ්‍යවාදී බලපෑම් වලට ඉවසීමේ මූණ දෙන පාලකයෙක් නම් රට ඉවරයි. හරි. එතන හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතිහාසයේ පෙන්නලා තියෙනවා එවැනි අවස්ථාවල ඉන්දියාවට පවා අවශ්‍ය අවස්ථාවල ඔහු යුද්ධේ කාලේ ඔහු කෙලින් හිටියා. අපිට මතකයි යුද්ධේ නවත්තන්න බලපෑම් කරා බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි ප්‍රබලම රටවල් දෙකක විදේශ ඇමතුරු ඇවිල්ලා ඔහු යටත් වුණේ නැහැ. ඒකට ඉතිහාසයේ ක්‍රියාවලියක් ඇතුලේ ඔහු පෙන්නලා තියෙනවා බලපෑම් වලට යටත් නොවන පුද්ගලයෙක් හැටියට. මං කියන්නේ මේ ඔබතුමා අහන පෞරුෂ පැත්තෙන්. ඔව්. එතකොට එතෙන්ද කියන්න පුළුවන් ඔහු ඒ උට හේ ඉවසීමේ ගුණේ නැහැ, ඔහු දරදඬු පාලකයෙක් කියලා. එතකොට ඒක නිෂේධාත්මකයි කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මේ කාරණේ දිගත්තම ඒ ගුණය රටට යහපත්. නමුත් දැන් පැය 24ක් වැඩ කරනවා කියන ජනතා පොරොන්දුව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මිනිසුන්ට තමන්ගේ කාලය වැය කරලා තමන්ගේ නිදා ගන්න නැතුව නොනිදා ජනතාවත් එක්ක වැඩ කරනවා, සරලව ඉන්නවා. ඒව ඇයි අපිට නායකත්වය කියලා පිළිගන්න බැරි? නෑ උතුමා, මට ඒකට අවස්ථාවක් දෙනවා. ඔව්, කිතම් කිතිය අවස්ථාවක් දෙන්නම්. මේ නායකයා කියන්නේ ගමකමැතුම උපතමාර කියපු ඔය නායකත්ව වැඩමුළු වලත් කතා වෙන ප්‍රදම දේ. නායකයා කියන්නේ ඕසියර් කෙනෙක් නෙමෙයි. බිමේ වැඩ බලන හැරි බිමේ වැඩ කරන කම්කරුවෙක් නෙමෙයි. නායකයා කියන්නේ උපాయ මාර්ගයේ හිස් මුදුනේ තබාගෙන සමස්ත රට මෙහෙවන්න. හරි. එතකොට ඔහුගේ වගකීම ඔය කියන බිමේ ගෙන්ගට ගිහිල්ලා පාරේ වාඩි වෙලා ඉඳගෙන සුපර්වයිසර් වගේ කොලටික් කර කර අරක කොරාද මේක කොරාද හොයීම නෙවෙයි. ඒක සුපර්වයිසර් ඩියුටියක්. ඒක උපాయ මාර්ගික නායකත්වයේ තමයි සැබෑ නායකයාගේ ඩියුටිය. ඒ නිසා ඒ දෙකේ වෙනසක් තියෙනවා. සමහරට වැඩ බැරි නම් ඒත් වැඩි වෙලාවක් වැඩ කරන්න ඕන. මා දන්නා සරමින් අපේ පොඩි කාලේ පන්ති වලත් ගණන් බැරි නම් ඔහු ඉස්කෝලේ ඇරිලත් ගණන් හදාද ඉන්නව පන්තියේ. ගණන් පුළුවන් ළමයා ඉක්මනින් පැයෙන් වැඩේ කරලා ගෙදර යනවා. ඒ නිසා එහෙමත් දන්නෙත් නෑ එතුමාට වැඩ වලට ගොඩක් කාලය යනවා දන්නෙත් නෑ. කීපයක් වෛද්‍ය ජීවක වණ්ඩාර මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා. දැන් මේක බලපාන්නේ නායකත්වයේ බලපාන්නේ කොහොමද රට තීරණාත්මකව හෙට දවසේ තප්පර කීපයකින් ඔබට අවසන් කරන්න අවස්ථාවක් තියෙනවා මේ ප්‍රශ්නේ. අපි නායකත්වය වහාම ක්‍රියාත්මක වෙනකොට නිසි නායකත්වයක් නොතවර ගත්තොත් මේ අවස්ථාව අපි කොහොම කතා කරත් අපේ පරම ශක්තිය ධනය තමයි ඡන්දය. මේ ඡන්දය දීලා මේ සැරේ අපි නිවැරදි තේරීමක් නොකරවද හරි නායකත්වයක් තෝරගත්තේ නැත්නම් රටට ඍජු නායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් තෝරගත්තේ නැත්නම් මේක අපේ අවසන් ඉරණම කියන එකක් අපි මතක් කරන්න මේ අවස්ථාවේදී අපේ නායකයා සුදුසු අවස්ථාවේදී සුදුසු වෙලාවේදී සුදුසු කෙනා තෝරගන්න එක මහ ජනතාවගේ රටේ පුරවැසියන්ගේ යුතුකම. ඒ යුතුකමට අවශ්‍ය පාර පෙන්වන්න පුළුවන්. නමුත් අපිට කියන්න බෑ ඡන්ද දෙන්න කියලා. එයාලා තේරුම් ගන්න ඕනේ රටක නායකත්වයේ සුදුසුසා කවුද, මෙතෙක් කල් කරපු වැඩපිළිවෙල සහ මෙතෙක් කතා කරන විලාසය තුලින් අපේ නායකයන් අපි තෝරගන්න ඕනේ. ඔබ එක්ස් කියන පුද්ගලයාට කැමති නම් ඔබ එක්ස්ට්‍රා ඡන්දය දෙන්න ඕනේ. වයි කියන පුද්ගලයාට ඔබ කැමති නම් වයිට ඡන්දය දෙන්න ඕනේ. ඉසඩ් කියන පුද්ගලයාට කැමති නම් ඔබ ඉසඩ් කියන පුද්ගලයාට ඡන්දය දෙන්න. හැබැයි ඔබ එක්ස් වයි ඉසඩ් නැමැති චරිත ඔබ තෝරාගන්නේ කොහොමද? මොනවද ප්‍රතිපත්ති? මොනවද රටේ වැඩපිළිවෙල කියලා ඔබටයි තීරණය කරන්න, විග්‍රහ කරන්න, විශ්ලේෂණය කරන්න අවස්ථාව තියෙන. හැබැයි අද නින්න අද වැඩසටහන අවසානයේ අපි කැමති වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාණනි, වෛද්‍ය ජීවක බණ්ඩාර මහත්මයාණනි ඔබ දෙපළට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපි කැමති ජනතාවගෙන් අවසාන මොහොතේ එක ප්‍රශ්නයක් විමසන්න. දැන් ඔබ දන්නවා චිරාත් කාලයක් මේ රටේ ඉතිහාසෙ ඉඳන් අපි රැවටෙන්නේ අපිට නිකං කණ්ඩ දෙනවා කියන වචනයට, අපිට පාන් දෙනවා කියන කාරණයට. අපි නායකයෝ නායකපනෝද මේ වගේ තාම සුළු පටු බාලගනේ අපිව කම්මැලි මිනිසුන් බවට පත් කරන පොරොන්දු ප්‍රතිපත්ති ගොන්නකට රැවටුණු අපි ඔබගෙන් අහන්නේ ඔබ කැමති, ඔබ වඩා සංවේදීද ඔබට නිකං කන්න බොන්න දෙනවා කියන තැනට රට එනවනේ. ඒ කියන්නේ රටේ කිසිවක් වෙන්නේ නැහැ, මහා නිධානයක් වගේ රටක අපි පිටස්තරෙන් දෙන ආධාරවලින්
කකා බිබි ඉන්න ජාතියක් බවට පත්වෙනවා. ඊට වඩා ඔබ ශක්තිමත්ව ඔබේ දෑත් එකතු කරලා, ඔබේ මනස එකතු කරලා, ඔබේ හදවත එකතු කරලා මේ රට ගොඩනගන්න සජීවී පුරවැසියෙකුට රට දායකත්වයක් දෙනවද කියන කාරණේ හිතන්න කාලය ඇවිල්ලා. කවුරු කිව්වත් රට ගොඩනගන්න හෙට වැඩ කරන්න වෙනවා හැමෝටම. ඒ නිසා වැඩ කරන රටක් හදමු. හැමෝටම ජයග්‍රහයි, අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අද නින්න අද බෙඩසරහින් සමුගන්න ජනාධිපතිව වරණේ ඉදිරියේ නායකින්ගේ හැසිරීම පිළිබඳ කතා කරේ. අපි ගිහිලා එනක් ලබන සතියේත් හමුවෙමු මෙවන් මාතෘකාවකින්. ඔබ සැමට ජය.